නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දෛය අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. ඊයේ කතා කරන විද්‍ය අතරමඟ අතර කරන ආනපන්තිය නේද? ඉතින් අපිට අද සාකච්ඡා කරන්න තියෙන්නේ එතනතර කිව්වනේ දර විපංස විඥාන ගත්තයින් පස්සේ විපංස විඥාන වල තියෙන වේදනාව ගැන විශේෂයෙන් කිව්වනේ. තොර චක්කු විඥාන ආදී හතර චක්කු සෝත ඝාන ජිහ්වා කියන මේ විඥාන හතරේදී තියෙන්නේ උපේක්ෂා සහගත වේදනාවයි කියලා කිව්වා. ඊළඟට කාය විඥාන වෙද්දී ඒක සුඛ දුක්ඛ වෙනවා. ඒතර මෙතන අත්‍තර විශේෂයෙන්ම මේ සුඛ හෝ දුක්ඛ වෙන්නට බලපාන හේතුව ගැන තමයි මෙතන දැන් මේ විස්තර කරන්නේ. මෙන්න මෙතන දැන් මේ මෙතන අපි නතරනේ කේවලන්නේ චක්කු විඥානාදී සුපෙක්ඛා භාජිතා කාය විඥානේ සුඛාන්ති අයමෙත්ත විශේෂෝ කියලා කිව්වට නේද? ඒක එතන දැන් මේ විශේෂෝ විශේෂය මොකද්ද? ඊට පස්සේ දැන් ඒක විස්තර කරනවා මොකද්ද? සෝපි 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 ඝට්ටන වශයෙන් හෝති इति වේදිතබ්බෝ කියලා කියනවා නේද? ඒක මේක මේ ඝට්ටන වශයෙන් ගැටීම් වශයෙන් තමයි මේක මේ වේදනාවේ තියෙන විශේෂත්වය ගැන වෙනස ගැන කතා කරන්නේ. අපි ඒක දැන් විස්තර කරගන්න. කේමොත් අවසර කාය විඥානේ සුඛන්ති අයමෙත්ත විශේෂෝ සෝපි ඝට්ටනා වශයෙන් හෝතිති වේදිතබ්බෝ චක්කු ద్వාරා දීසුහි චතුසු උපාදා රූපමේව උපාදා රූපං ඝට්ටේති උපාදා රූපේව උපාදා රූපං ඝට්ටන්තේ පටිඝට්ටනා නිභංසෝ බලවා න හෝති චතුන්නං අධිකරණීනං චත්තාරෝ කප්පාස පිචුපින්ඩේ ටපෙත්වා පිචුපින්ඩේ හේව පහට කාලෝ විය උටමත්ත මේව හෝති වේදනා මජ්ජත්තට්ඨානේ තිට්ඨති කායද්වාරේ පන බහිද්ධා මහාභූතා රම්මනං අජ්ජත්තික කායප්පසාදං ඝට්ටෙත්වා ප්‍රසාද පච්චයේසු මහාභූතේසු පටිහඤ්ඤති යථා අධිකරණී මත්තකේ කප්පාස පිචුපින්ඩං ටපෙත්වා ඌටේන පහරන් තස්ස කප්පාස පිචුපින්ඩං භින්දිත්වා කූටං අධිකරණින් ගන්හාතීති නිගන්සෝ බලවා හෝති ඒවමේව පටිගට්ටනා නිගන්සෝ බලවා හෝති. කායවිඤ්ඤානේ සුඛං ඉති සුඛ යනුවෙන් අයං මේ එත්ත මෙහිලා විශේෂෝ විශේෂයයි. සෝපි ඒ විශේෂයද ගට්ටනා වශයෙන් ගැටීම වශයෙන් හෝතීති වෙයි යනුවෙන් වේදිතබ්බෝ දත යුතුය. චක්කුද්වාරාදීන්හි චතුසු උපාදාරූපමේව සතර උපාදාරූපයන්ම උපාදාරූපං ගට්ඨේති උපාදාරූපය හා ගැටෙයි. උපාදාරූපේ යේව උපාදාරූපේහිම උපාදාරූපං ගට්ඨන්තේ උපාදාරූපය ගැටවියේ පටිඝට්ඨනා නිඝංසෝ බලවා න හෝති. පටිඝට්ඨනා නිඝංසෝ පටිඝට්ටනා නිගංසෝ කියලා කියන්නේ එතන තරම් පටි කියන එකේ නම් විශේෂ අර්ථයක් දීලා නැහැ. පටි කියන එකට එතනත් මේ ඝට්ටනය නම් වූ ඝට්ටනය නම් වූ මේ බුරුම වචනේ තියෙන නම් ඝට්ටනය නම් වූ නිකන් ඇතිල්ලීමක්. ඊළඟට අර මදිද්දි මෙහෙම මොකක් හරි එකක් කරන්නේ මේ මදිද්දි වගේ තියෙන්නේ. අන්න ඒ වගේ අර්ථයක් තමයි කියන්නේ.
බ්‍රස්් කියලා අපි කියන්නේ. මේ ඉංග්‍රීසියෙන් බ්‍රස්් කියලා කියන්නේ අන්න එහෙම තමයි ඩික්ෂනරි කියන්නේ. ඒ කියන්නේ මේ තිල්ලීමක් වගේ තමයි එතන කියන්නේ ඇත්තටම. පටිඝංශන පටිඝට්ටන නිඝංසු කියන්නේ. පටිගට්ටන නිගන්සෝ බලවා න හෝති ප්‍රති ගැටීම නම් වූ ඝර්ෂණය අන්න හරි ඝර්ෂණ බල හරි නේද එළියා ගන්න ඕන මගේ පුතේ අච්චිය නැසි ගැටීම නම් වූ ඝර්ෂණය බලවා න හෝති බලවන් නොවේ. චතුන්නං අධිකරණීනං සතර සතරක් වූ කිනිහිරි මත චත්තාරෝ කප්පාස පිචුපින්ඩේ ටපෙත්වා සතර කපු පිළුම් පිඬු තබා පිචුපින්ඩේ හේව පුළුම් පිඬුවකින්ම පහට කාලෝ විය ගැසූ කාලය මෙනි ගසූ කාලය මෙන් පුට්ට මත්ත මේව හෝති පැහැසූ මාත්‍රයම වේ. වේදනා මජ්ජත්තට්ඨහනේ තිට්ඨති වේදනාව මධ්‍යස්ථ ස්ථානයේ සිටි. කායද්වාරේ පන කායද්වාරේහි වනාහි බහිද්ධා මහාභූතා රම්මනං බැහැර මහාභූත අරමුණ අජ්ජත්තික කායප්පසාදං ඝට්ටෙත්වා ආධ්‍යාත්මික කායප්‍රසාදය ගැටි ප්‍රසාද පච්චයේසු මහාභූතේසු ප්‍රසාද මෙන්න ප්‍රත්‍ය වූ මහාභූතයන්හි කියලා. ප්‍රසාද ප්‍රත්‍ය කියලා කියන්නේ ප්‍රස කියන්නේ කියන්නේ ප්‍රසාදයේ කාරණය වන මහා භූතයන් කියලා කියන්නේ. ප්‍රසාදයේ කාරණය වූ මහා භූතයන්හි හැපේ. යථා යම්සේ අධිකරණී මත්තකේ කිනිහිර මත කප්පාස පිචු පින්ඩන් ටපෙත්වා කපු පුළුම් පිඬුවක් තබා කූටේන පහරන් තස්ස කුළු ගෙඩියකින් ගහන්න හුට කප්පාස පිචු පින්ඩම් බින්දිත්වා ඒ කපු පුළුම් පිඬුව බිඳී කූටං කුළු ගෙඩිය අධිකරණින් ගන්හාතීති කිනිහිරට වදී යනුවෙන් ගන්හාති කිව්වහම ඔව් ගන්නා තියෙන බුරුම් ඔතලේ ගන්නවා කියලා තමයි තේරෙන්නේ. බදී කියන එක තමයි කියන්නේ. වදී යනුවෙන් නිඝංසෝ බලවා හෝති ඝර්ෂණය බලවත් වේ. ඒවමේව මෙසේම පටිගත්තනා නිඝංසෝ බලවා හෝති ගැටීම නම් වූ ඝර්ෂණය බලවත් වේ. එතකොට දැන් එතන ඉත්තේ කාරණේ කියන මොකද්ද දැන්? මෙතන වේදනාව වෙනස් වෙන කාරණේ කියන්නේ අතන මුලින්ම කියන කාරණේ තමයි මේ චක්කුද්වාරාදීසු චතුසු උපාදාරූපං කට්ඨේති කියන එක. මේ කාරණේ තේරෙනවා. එතන මේ චක්කු සෝත ගාන ජීවා කියන තැන්වලදී උපාදාරූපමය උපාදාරූපං කට්ඨේති. උපාදාරූප කියන්නේ දැන් වස්තුවත් උපාදාරූපයක් ආරම්භණයත් උපාදාරූපයක්. ඒතරේ ගැටීම කියන එක බලවත් එකක් නෙමෙයි ඒකින්ද. එහෙනම් දැන් චක්කු ප්‍රසාදය කියන්නේ උපාදා රූපයක්. ඊට පස්සේ මෙතන ඊට පස්සේ ඒ රූපාරම්මණය කියන එකත් උපාදා රූපයක්. එතකොට ඒ නිසා ඔතන වෙන්නේ මොකද්ද සන්නාස? දැන් මෙතන බලවත් වෙන්නේ ගැටීම. හරි? අනේ ඒක ඊළඟ වාක්‍යයෙන් කියනවා. උපාදා රූපේ පේ උපාදා රූපං ඝට්ටනේ පටි ඝට්ටනානි ඝංසෝ බලවා න හොති කියලා. ඒක උදාහරණයක් කියනවා මොකද්ද? මේ හරියට චතුර්ණං අධිකරණං උපරි චතුරු චත්තාරෝ කප්පාස පිචු පින්ඩේ ටපෙත්ව. හරි. එතකොට මේ හරියට හතරක් කියලා කියන ద్వාර මේ ආරම්භන මේ වස්තු හතරක් මේ තියෙන්නේ. එතකොට හරියට අර කිනිහිරවන් හතරක් උඩ පුළු පින් මේ පුළු මේ
පුළුන් තියලා පුළුන් පිටක් තියලා ඊට පස්සේ ඒකට හරියට තව පුළුන් පිටකින් ගහනවා වගේ ඒක නිකන් පැහැසින් මාත්‍රයක් වෙන්නේ. හරි අන්නේ වගේ තමයි අර උපාදා රූප සහ උපාදා රූපයන්ගේ තියෙන ඝට්ටනය. එතකොට ඒ ඝට්ටනය ඒ වගේ එකක් කියලා කියනවා. මේ හැබැයි තේතර කියන මොකද ඒ නිසා වේදනා මජ්ජත්තාත්තාන තිට්ඨති. ඒතර වේදනාව ගත්තාම තිය මධ්‍යස්ථානයේ තියෙනවා. ඊට පස්සේ කියනවා කායද්වාරය ගත්තාම මේකේ කතාව මොකද්ද? බහිද්ධා මහා භූතාරම්මණං අජ්ජත්තේ කායප්පසාදං ඝට්ටෙත්වා. කායද්වාරයේ තියෙන කාරණා මොකද්ද? අර දැන් කායද්වාරය කියලා ගන්නකොට දැන් අපි ගන්නෙ මොනවද? කාය ප්‍රසාදය තියෙනවා. ඒතර කාය ප්‍රසාදය එක ගැටෙන්නේ මොනවද? පඨවි, තේජෝ, වායෝ කියන භූත තුන තමයි ගැටෙන්නේ. එතකොට ඒ කියන බහිද්ද මහා භූතය කියන එක මේ ආධ්‍යාත්මික කාය ප්‍රසාදයේ ගැටෙද්දී මේක ප්‍රසාද පච්චේ ප්‍රසාදය ප්‍රසාදයන්ට වන කාරණය වන මහා භූතයන්ගේ තමයි මේ ගැටීම කියන එක සිද්ධ වෙන්නේ. හරියට ඒක කියනවා මොකන්ද? හරියට මේ අර කිනිහිර උඩ තියෙනවා කපු කපු පිඬුවක්. ඒක තියෙන ඒ ගොඩි අර කුළු ගෙඩියකින් ගහනවා, මිටියකින් ගහනවා. ගහුවෙන් පස්සේ මොකද වෙන්නේ? අර මේ ඒ අර පුළුම් පිඬ චින්දිත්‍වා කියලා තමයි ගුරු පොතේ නම් තියෙන්නේ. කොහමරි ගුරු ඒක ඒ කියන්නේ පුළුම් පිට පසාරු කරගෙන ගිහිල්ලා අර මේ මිටිය කියන එක වදිනවා කොහෙද? අර කින් හිර යට තියලා දෙන කින් හිරේ වදිනවා. අන්න එතකොට අන්න මේ වගේ වෙලාවෙදී එතන තියෙන ඝර්ෂණය නැත්නම් හැපීම කියන එක බලවත් එකක් වෙනවා. හරි. ඉතින් මෙන්න මේ විදිහට ගත්තහම ඒක බලවත් වෙනවා කියලා කියන්නේ පටිඝට්ටනා නිඝංසෝ බලවා හෝති. හරි. අර්ථය ඒ නිසා මොකද කියන්නේ? අර වේදනාව ගත්තයින් පස්සේ මොකද කියන්නේ? ඉට්ඨේ ආරම්මණේ සුඛ සහගතං කාය විඥානං උප්පජ්ජති. ඉෂ්ඨාරම්මණයක් නම් මේ කියන ප්‍රසාද වශයෙන් හැපීම ඉෂ්ඨාරම්මණයක් නම් සුඛ සහගතං කාය විඥානං උප්පජ්ජති. මේ සුඛ සහගත කාය විඥාන උපදිනවා කියලා කියන්නේ. අනිට්ඨේ දුක්ඛ සහගත. තුර අනිෂ්ඨ වුණයින් පස්සේ ඒක දුක්ඛ සහගත ආරම්මණයක් දුක්ඛ සහගත කාය විඥානයක් උපදීනාය කියලා කියනවා. හරි ඊට පස්සේ කියමු. ඉමේ සංකන පංචන්නං චිත්තානං වත්තු ద్వාරා රම්මනානි නිබද්ධා නේව හොಂತಿ වත්තාදී සංකමනං නාමෙත්ත නාති කුසල විපාක චක්කු විඥානං හි චක්කුප්පසාදං වත්තුං කତ୍වා ඉට්ඨේච ඉට්ඨ මජ්ජත්තේච චතුසමුට්ඨානික රූපාරම්මනේ දස්සන කිච්ඡං සාදයමානං චක්කුද්්වාරේ ඨපෙත් චක්කුද්්වාරේ ඨත්වා විපච්චති සෝත විඥානාදීනි සෝතප්පසාදාදීනි වත්තුං කତ୍වා ඉට්ඨා නිට්ඨ මජ්ජත්තේසු සද්ධාදීසු සවන ඝායන සායන පුසන කිච්ඡානි සාදයමානානි සෝතද්වාරාදීසු ඨත්වා විපච්ඡanti සද්දෝ පනෙත්ත දී සමුට්ඨානිකෝ යේව හෝති ඉමේසං පංචන්නං චිත්තානං මේ පහකු විපාක චිත්තයන්ට වත්තු ద్వාරා රම්මනානි වස්තු ద్వාරා ආරම්මණයෝ නිබද්ධානි ඒව හොಂತಿ මේ කියන්නේ බැඳීම පවතී කියන ඔව් එකද? කියන්නේ මේක හැමතිස්සෙම තියෙනවා කියලා කියන්නේ. ඔව් ආ එහෙම හැමතිස්සෙම නිබන්ධයි කියලා කියන්නේ අපි සිංහලෙන් නිබන්ධ කියලා කියන්නේ. නිබඳ ඒක නම් හැමතිස්සෙම තියෙනවා. නිබඳවම ප ඔව් නිබ වත්තු ద్వාරා රම්මනානි වස්තු ద్వාරා රම්මනයෝ නිබද්ධා නේව හොන්ති නිබද්ධවම වෙත් වත්තාදී සංකමනං නාම වස්තුවාදීන්ගේ මාරුවීමක් නම් එත්ත නත්ති මෙහි නැත කුසල විපාක චක්කු විඥානං කුසල විපාක චක්කු විඥානය චක්කු ප්‍රසාදං වත්තුං කත්වා චක්කු ප්‍රසාදය වස්තුව කොට ඉට්ඨේච ඉෂ්ට වූද ඉට්ඨ මජ්ජත්තේච ඉෂ්ඨ මධ්‍යස්ථ වූද චතුසමුට්ඨානික රූපාරම්මනේ චතුසමුට්ඨානික වූ රූපාරමුණෙහි දස්සන කිච්ඡං සාදයමානං දර්ශ දැකීම් කෘත්‍ය සිදු කරමින් චක්කුද්්වාරේ ඨත්වා චක්කුද්්වාරේ සිට විපච්චති විපාක දෙයි සෝත විඥානාදීනි සෝත විඥානාදීහු සෝත සෝතප්පසාදාදීනි වත්තුං කත්වා සෝත ප්‍රසාදාදීහු වස්තුව කොට ඉට්ඨා නිට්ඨ මජ්ජත්තේසු සද්ධාදීසු ඉෂ්ඨ අනිෂ්ඨ මධ්‍යස්ථ සද්ද සද්ධාදී ආරම්මණයන්හි
සවන ගායන සායන පුසන කිච්ඡානි සාදය මානානි ශ්‍රවණ ගන්ධ රස ස්පර්ශ කෘත්‍යෝ සිදු කරමින් සෝතද්වාරාදීසු ටත්වා විපච්ඡන්ති. සෝතද්වාරාදීන්හි සිට විපාක දෙත් සද්ධෝපනෙත්ත සද්දය එත්ත මෙහිලා සද්දෝපන ශබ්දය වනාහි දී සමුත්හානිකෝ ඒව හෝති දී සමුට්ඨානිකම වේ. මේක එතකොට මේ කියන්නේ මේ කාරණාව හිතන අපහසුයක් නැහැ. මෙතන අර දැන් ඒකාන්තයෙන්ම එකින ආරම්භල වල ద్వාරය වත්වයි නිබද්ධානි කියලා කියනවා නේ. නිබද්ධානි කියන එක පැහැදිලි නේද? අර වත්තු ద్వාර ආරම්භන නිබද්ධ. මේක වෙනසක් වෙන්නේ නැහැ, මාරු වෙන්නේ නැහැ කියලා කියන්නේ. චක්කු මේ චක්කු විඥාණයට අරමුණු වෙන එතන මේ වස්තු වෙන්නේ මොකද්ද? චක්කු ප්‍රසාදය, චක්කු වස්තුක. ତୋର ଦ୍ୱାରେ ଚକୁ ଦ୍ୱାରେ ଆରମ୍ଭଣୀ ଗତ୍ତା ପାସେ ମନାଦ ଏତନ ମେ ମାରୁ ଏନି ନା ଏନ ମେ ରୂପ କେନ ରୂପ ଆରମ୍ଭଣୀ ଇତରା ଗନ ଏନ ଆରମ୍ଭଣୀ ଗନ୍ନି ନା ଏକା ଏତନ କେନ ବତ୍ତହାଦି ସଂକମନ ନା ମିତ୍ତ ନତ୍ତି କେନ ଆହ ତେତର କେନ ମକାଦ ମେ କୁସଳ ଦେନ ବିସ୍ତାର କରନ ମକାଦ କୁସଳ ବିପାକ ଚକୁ ବିଜ୍ଞାନେ ଚକୁ ପ୍ରସାଦେ ବସ୍ତୁ କରଗେ ଇଷ୍ଟଦ ଇଷ୍ଟ ମଧ୍ୟସ୍ଥ ବନ ଚତୁ ସମୁଟ୍ଟାନିକେ ରୂପ ଆରମ୍ଭଣୀ ଚତୁ ସମୁଟ୍ଟାନିକେ କେନ ମକାଦ କମ୍ମ ଚିତ୍ତ ଋତୁ ଆହାର କେନ ହତର හරි අපි ඉගෙන ගන්නවා මේ අභිධර්ම සංග්‍රහය කාලේ අපි ඉගෙන ගත්තේ නේ සති සමුත්තානික කියලා. එතකොට මේ කම්ම චිත්ත ඍතු ආහාර කියන මේ හතරේ මේ චතු සමුත්තානික රූපය නිසා පහළ වෙන රූපාරම්මණය කියන එකෙදි මේ චක්කු ප්‍රසාදයේ දසන කෘත්‍ය සිද්ධ කළා විපච්චති කියලා කියනවා. තමයි විපච්චති කියන එක අදහස් කරන්නේ මොකද්ද මෙතන මේ? අපි ඉන්නේ මොකේද? විපාක හිත්තල නිසා අන්නවසනේ. එතකොට මේ විපාක හිත්තල ස්වභාවය තමයි කියන විපච්චති කියලා. විපාක දෙන එක තමයි පච්චති කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා ඉතින් සෝත විඥාන ආදීන් වලත් අතන සෝත ආදී විඥාන වලත් ඊට පස්සේ සෝත ප්‍රසාද ආදී අතන සෝත ප්‍රසාද ආදී වස්තු කරගෙන ඉෂ්ට අනිෂ්ට මධ්‍යස්ථ වලදී ආරම්භන වලදී මේ රණ සද්ද ආදීන් වල අතන මෙතන සද්ද වලට මේ ආදිපදයෙන් ගන්න කියනවා ගන්ධ රස පොට්ටබ්බ තියෙන තුන විතරයි ගන්න. හරි. එතකොට ඒ තැන්වල සවන ආදී කෘත්‍ය කියන්නේ සවන ආදී කෘත්‍ය සිද්ධ කරලා මේ මොකද වෙන්නේ? ඔව් සවන ගායන සායන කුසල ඒ කෘත්‍යයන් සිද්ධ කරනවා. එතකොට ඒවා කරලා මේ සෝතද්වාරාදී විපාක දෙනවා කියලා කියන හැබැයි එතන පොඩි විශේෂයක් තියෙනවා. අර ශබ්දය ගත්තාම ඒක ද්වේ සමුත්ථානිකයි කියලා කියනවා. එතන මේ ද්වේ සමුත්ථානික කියන්නේ මොකද්ද? චිත්ත සහ ඍතුජ කියන දෙකෙන් තමයි මේ ශබ්දය පහළ වෙන්නේ. අපේ ඒකේ නැහැ කර්ම නැහැ. මේ ඊට පස්සේ ආහාර සමුත්ථානික වෙන්නේ නැහැ. හරි. එතකොට එතන ඉවර වෙනවා නේද? ඊට පස්සේ අපිට කුසල විපාක පංච විඥාන ටික තියෙන්නේ. අපි මේ මෙතන අපි ඊයේ ධම්මුද්දේශාරයේ විතරයි නේ කියවගත්තේ සන්නස්. නිසා අපි අනිත් ටිකත් කියවගෙනම එතන නිර්දේශයක් දක්වලා තියෙනවා. මේ නිර්දේශයක් කියවගෙන අපි ඊළඟකට යමු. කතමෝ තස්මින් සමයේ කතමෝ තස්මින් සමයේ පස්සෝ හෝති යෝ තස්මින් සමයේ පස්සෝ පුසනා සම්පුසනා සම්පුසි තත්තං අයං තස්මින් සමයේ පස්සෝ හෝති කතමා තස්මින් සමයේ වේදනා හෝති යං තස්මින් සමයේ තජ්ජා කාය විඤ්ඤාණ ධාතු සම්පස්සජං කායිකං සාතං කායිකං සුඛං කාය සම්පස්සජං සාතං සුඛං වේදිතං කාය සම්පස්සජා සාතා සුඛා වේදනා අයං තස්මින් සමයේ වේදනා හෝති කතමා තස්මින් සමයේ සංඥා හෝති
යා තස්මින් සමේ තජ්ජා කාය විඤ්ඤාණ ධාතු සම්පස්සජා සංඥා සංජානන සංජානි තත්තං අයන් තස්මින් සමේ සංඥා හෝති. කතමා තස්මින් සමේ චේතනා හෝති. යා තස්මින් සමේ තජ්ජා කාය විඤ්ඤාණ ධාතු සම්පස්සජා චේතනා සංචේතනා චේතයි තත්තං අයන් තස්මින් සමේ චේතනා හෝති. කතමං තස්මින් සමේ චිත්තං හෝති. යං තස්මින් සමේ චිත්තං මනෝ මානසං හදයං පණ්ඩරං මනෝ මනායතනං මනින්ද්‍රියං විඤ්ඤාණං විඤ්ඤාණඛන්‍ධෝ තජ්ජා කාය විඤ්ඤාණ ධාතු ඉදං තස්මින් සමේ චිත්තං හෝති. කතමං තස්මින් සමේ සුඛං හෝති. යං තස්මින් සමේ කායිකං සාතං කායිකං සුඛං කාය සම්පස්සජං සාතං සුඛං වේදිතං කාය සම්පස්සජා සාතා සුඛා වේදනා ඉදං තස්මින් සමේ සුඛං හෝති. කතමා තස්මින් සමේ චිත්තස්සේ කග්ගතා හෝති. යා තස්මින් සමේ චිත්තස්ස ඨිති පෙයාලං අයං තස්මින් සමේ චිත්තස්සේ කග්ගතා හෝති. කතමං තස්මින් සමේ මනීන්ද්‍රියං හෝති. යං තස්මින් සමේ චිත්තං මනෝ මානසං හදයං පණ්ඩරං මනෝ මනායතනං මනීන්ද්‍රියං විඤ්ඤාණං විඤ්ඤාණඛන්‍ධෝ තජ්ජා කාය විඤ්ඤාණ ධාතු ඉදං තස්මින් සමේ මනීන්ද්‍රියං හෝති. කතමං තස්මින් සමේ සුඛීන්ද්‍රියං හෝති. යං තස්මින් සමේ කායිකං සාතං කායිකං සුඛං කාය සම්පස්සජං සාතං සුඛං වේදිතං කාය සම්පස්සජා සාතා සුඛා වේදනා ඉදං තස්මින් සමේ සුඛීන්ද්‍රියං හෝති. කතමං තස්මින් සමේ ජීවිතින්ද්‍රියං හෝති. යං තේසං අරූපීනං ධම්මානං ආයු ඨಿತಿ යපනා යාපනා ඉරියනා වත්තනා පාලනා ජීවිතං ජීවිතින්ද්‍රියං ඉදං තස්මින් සමේ ජීවිතින්ද්‍රියං හෝති. ඒවා පන තස්මින් සමේ අඤ්ඤේපි යත්ති පටිච්ච සමුප්පන්නා රූපිනෝ ධම්මා ඉමේ ධම්මා අව්‍යාකතා. තස්මින් කෝපන සමේ චත්තාරෝ කන්දා හොಂತಿ ද්වායතනානි හොಂತಿ දේ ධාතුයෝ හොಂತಿ තයෝ ආහාරා හොಂತಿ තීනි ඉන්ද්‍රියානි හොಂತಿ ඒකෝ පස්සෝ හෝති. එයාලං ඒකා කාය විඤ්ඤාණ ධාතු හෝති. ඒකං ධම්මායතනං හෝති. ඒකා ධම්ම ධාතු හෝති. ඒවා පන තස්මින් සමේ අඤ්ඤේපි යත්ති පටිච්ච සමුප්පන්නා අරූපිනෝ ධම්මා ඉමේ ධම්මා අව්‍යාකතා පෙය්‍යාලං. කතමෝ තස්මින් සමයේ සංඛාරක්ඛන්‍ධෝ හෝති පස්සෝ චේතනා චිත්තස්සේ කග්ගතා ජීවිති ඉන්ද්‍රියං. ඒවා පන තස්මින් සමයේ අඤ්ඤේපි යත්ති පටිච්ච සමුප්පන්නා අරූපිනෝ ධම්මා ඨපෙත්වා වේදනාක්ඛන්‍ධං ඨපෙත්වා සංඥාක්ඛන්‍ධං ඨපෙත්වා විඤ්ඤාණක්ඛන්‍ධං අයං තස්මින් සමේ සංඛාරක්ඛන්‍ධෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා අව්‍යාකතා කුසල විපාකානි පංච විඥානානි. දැන් කුසල විපාක පංච විඥාන මෙතන ඇතුළේ කුසල විපාක කුසල විපාක තමයි ඉස්සල්ලා එන්නේ නේ. ඊට පස්සේ තියෙන කුසල විපාක මනෝ ධාතු තියෙන ඒකත් කියවගන්න. කතමේ ධම්මා අව්‍යාකතා යස්මින් සමේ කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකා මනෝධාතු උප්පන්නා හෝති. උපේක්ඛා සහගතා රූපාරම්මනාවා සද්ධාරම්මනාවා ගන්ධාරම්මනාවා පුට්ටබ්බාරම්මනාවා යං යං වා පනාරබ්භ යස්මින් සමේ පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති විතක්කෝ හෝති විචාරෝ හෝති උපේක්ඛා හෝති චිත්තස්සේ කග්ගතා හෝති උපේක්ඛේන්ද්‍රියං හෝති ජීවිතේන්ද්‍රියං හෝති. ඒවා පන තස්මින් සමේ අඤ්ඤේපි යත්ති පටිච්ච සමුප්පන්නා අරූපිනෝ ධම්මා ඉමේ ධම්මා අව්‍යාකතා. එතකොට එතන කතා පොඩ පරිවර්තනය කරගන්නවානේ. ඒතර දැන් මම නිකන් පරිවර්තනය කරන කලින් මේක කියන්න කොහොමද මේ වාක්‍ය සංයුතියෙන්නේ කියලා.
දෙක තියෙනවා සනස් ඉස්සලා මොකද්ද මේ කාමාවචර කුසලස්ස කම්මස්ස කතත්තා උපජිතත්තා කියලා එනවා විපංච විඥාන වල අපු විදිහට නම් ඊට පස්සේ තවත් තියෙනවා උප්පන්නං හෝති ඊට පස්සේ උපේක්ඛා සහගතං කියලා එනවා උපේක්ඛා සහගතා කියලා තියෙනවා ඊට පස්සේ රූපේක්ඛා සහගතව රූපාරම්මන සද්ධාරම්මන ගන්ධාරම්මන පොට්ටබ්බාරම්මන ආදී විදිහට එනවා හරි මේ ක්‍රමයට දක්වලා ඊට පස්සේ එතන පහළ වෙන ධර්මයන් ටික විස්තර කරනවා එතනට එනවා මොකද විතක්කෝ හෝති විචාරෝ හෝති කියන එක දෙනවා විශේෂයෙන් නේ අත්‍යවශ්‍ය පරිවර්තනය කරගෙන නම් කරලා ඉවරලා අපි යමු අටුවාවට කත මේ ධම්මා අව්‍යාකත අවර ධර්මයෝ අව්‍යාකෘත වෙයිද යත් යස්මින් සමේ යම් කලක කාමාවචර කුසලස්ස කම්මස්ස කතත්තා කාමාවචර කුසල කර්මයක් කළ බැවින් උපචිතත්තා රැස්ක බැවින් උපේක්ඛා සහගතා රූපාරම්මනාවා රූපාරම්මණයක් හෝ සද්ධාරම්මණං වා සද්ධාරම්මණයක් හෝ ගන්ධාරම්මණං වා ගන්ධාරම්මණයක් හෝ පොට්ටබ්බාරම්මණං වා පොට්ටබ්බාරම්මණයක් හෝ යං යං වා පනාරබ්බ යම් යමක් හෝ අරමුණු කොට උපේක්ඛා සහගතා උපේක්ෂා සහගත වූ විපාක මනෝධාතු උප්පන්නා හෝති විපාක මනෝධාතු උපදිනේ වේද තස්මින් සමේ ඒ සමේහි පස්සෝ හෝති ස්පර්ශය වෙයි වේදනා හෝති වේදනාව වෙයි සංඥා හෝති සංඥාව වෙයි චේතනා හෝති චේතනාව වෙයි චිත්තං හෝති චිත්තය වෙයි විතක්කෝ හෝති විතර්කය වෙයි විචාරෝ හෝති විචාරය වෙයි උපේක්ඛා හෝති උපේක්ෂාව වෙයි චිත්තස්ස ඒකාග්‍රතා හෝති චිත්ත ඒකාග්‍රතාවය වෙයි උපේක්ඛේන්ද්‍රියං හෝති උපේක්ඛේන්ද්‍රිය වෙයි ජීවිතේන්ද්‍රියං හෝති ජීවිතේන්ද්‍රිය වෙයි ඒවා පන තස්මින් සමේ සමේහි ඒවා පන අඤ්ඤේපි යත්ති අඤ්ඤ වූ තවද අඤ්ඤ වූ පටිච්ච සමුප්පන්න අරෝපිනෝ ධම්මා පටිච්ච සමුප්පන්නෝ අරෝපී ධර්මයෝ වෙද්ද ඉමේ ධම්මා මේ ධර්මයෝ අව්‍යාකතා අව්‍යාකෘතයෝය. අපි අටුවාවට යමු ඊට පස්සේ අවසර මනෝධාතු නිද්දේශේ ස්වභාව ශුන්්‍යත නිස්සත්ත්ඨේන මනෝයේව ධාතු මනෝධාතු මනෝධාතු නිද්දේශේ මනෝධාතු නිර්දේශේහි ස්වභාව ශුන්්‍යත නිස්සත්ත්ඨේන ස්වභාව ශුන්්‍යත නිස්සත්ත්ඨ භාවයෙන් මනෝයේව ධාතු මනසම ධාතුවයි කියලා දෙන්නේ. ඔව් මෙතන මේ මනෝය ධාතු කියන එක ඇත්තටම පරිවර්තනය කරලා තියෙන්නේ දැන ගැනීම මාත්‍ර වූ කියන එක. මෙතන මේ මත්ත ශබ්දය මේ මත්ත ශබ්දය ඒව ශබ්දේ මේ අර්ථය දෙනවා වගේ ඒව ශබ්දේ මත්ත ශබ්දේ අර්ථය දෙනවා කියලා කියනවා. එතන මාත්‍ර ශබ්දය තමයි මෙතන විතරම කියන්නේ. මනන මත්තා මට මතකේද අභිදම් විභාවිනී ටීකා ඔප්පක නිර්වචනය කරලා තියෙන මත්තා කියන එක මනන මත්තා ධාතු කියලා වගේ තමයි මට මතකෙ එතන නිර්වචනය කරලා තියෙන්නේ මේ කියන්නේ මාත්‍රයක් කියන එක තමයි කියන්නේ මෙතන ඒතර කියන්නේ අතරම මෙතන විශේෂයෙන් මෙතන කියන්නේ සම්පටිච්චන හිතනේ සම්පටිච්චන හිතන තමයි විස්තර කරන්නේ එතකොට මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මේ මෙතන මේ
සභාව සුඤ්ඤත නිස්සත්ත්තේන. ඒතර සභාව සුඤ්ඤත නිස්සත්ත්තේන කියලා කියන්නේ ඒතර සභාව සුඤ්ඤත නිස්සත්ත් භාවයෙන් කියන එක. ඒ භාවයෙන් තමයි මේක මේ මනෝ ධාතු කියලා කියන්නේ. ඒතර ධාතු ශබ්දය ගත්තයින් පස්සේ මේ ඉකේ කියේ සභාව කියන අර්ථය තියෙනවා, ශුන්‍යත තියෙනවා, නිස්සත්ත්ව කියන අර්ථය තියෙනවා. ඒක තමයි මෙතන මේ මනෝ ධාතු කියලා කියන්නේ. මත්ත කියන එකේ අර්ථය කිව්වා වගේ මේ ඒ දැන ගැනීම මාත්‍රයක් විතරයි කරන්නේ. එතකොට මෙතන මේ විඥාන ධාතු වල ඊළඟට මෙතන මේ කියන අපි දැන් ගන්න මනෝ විඥාන ධාතුව තියෙනවානේ. ඒක මනෝ විඥාන ධාතුව ගත්තහම මේ හොඳට ඒකට විශේෂයෙන් දැනගන්නට පුළුවන් කමක් තියෙනවා. හරි. එහෙම දැනගන්නට පුළුවන් විශේෂ හැකියාවක් තියෙනවා. يعني කර්ම කියන දේවල් විශේෂ දැන ගැනීමක් ඒ මනෝ ධාතු මනෝ විඥාන ධාතුවේ තියෙනවා. හැබැයි මනෝ ධාතුවේ තියෙන මොකද සන්නාස දැන ගැනීම මාත්‍රය විතරයි. ඒක අන්න එක තමයි මෙතන මේ කියන්නේ. ඔව් අපි ඊට පස්සේ කියමු මේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන කියනවා. මේ සන්න සසර පොඩි එහෙම ඔක් මේ පොඩි ප්‍රශ්නයක් කියන සන මේ හරි තැන මේ සනස මේ හේවා විතරණ පෙළේ මේ චිත්තස්සේ කග්ගතා එකට පස්සේ මනීන්ද්‍රියං කියන පදෙත් තියෙනවා. චිත්තස්සේ එකග්ගතාවට පස්සේ මනින්ද්‍රියන් තියනවා නේ ඒක චට්ට මෙතන. සංගායනාවෙත් මම දැන් 400 එහෙම ආ චට්ට මෙතන සංගායනාවෙත් ඒක මනින්ද්‍රියන් තියෙනවා. වෙන්න ඕනේ. මනින්ද්‍රිය එන්න බෑ නේද? මේ මෙතන නේ කියන්නේ මනින්ද්‍රියන් එන්න ඕනේ. චට්ට සංගායනා පාළි තියනවා නේ පෙළ අනිවාර්යයෙන්ම තියෙනවා නේද? තියනවාද මේ සනෝසන ආශ්‍රම? එතන තියෙනවා නේ කුසල විපාක මනෝ ධාතුව කියන එක. තන්ට වේලා පෙක්ඛා හොතේ. මෙතන මනින්ද්‍රයන් හොතේ කියන එක තියෙනවා. හරි. අපි පටව පැහැදිලි කරගන්නවා කියලා ගන්නවා. සා චක්කු විඤ්ඤාණාදීනං අනන්තරං රූපාදී විජානන ලක්ෂණ රූපාදීනං සම්පටිච්ඡන රස තතහ භව පච්චුපට්ඨාන චක්කු විඤ්ඤාණාදී අපගමන පදට්ඨාන. සා ඒ මනෝ ධාතුව චක්කු විඤ්ඤාණාදීනං අනන්තරං චක්කු විඤ්ඤාණාදීන්ට අනතුරුව රූපාදී විජානන ලක්ෂණ රූපාදීය දැනගැනීම ලක්ෂණයයි. රූපාදීනං සම්පටිච්ඡන රස රූපාදීන්ගේ පිළිගැනීම කියන්නේ පිළිගන්න සම්පටිච්ඡන හිත කියන්නේ ඒ නිසා. පිළි ඔය ඇත්තටම මේ තව තවත් කියන්නට ඕනේ මෙතන. අපි දැන් ඔය අපිට ඉදිරියට හම්බ වෙන ඔය සම්පටිච්ඡන හිත, සංකීර්ණ හිත කියන ඒවාට මේ ඒ නම් විවහාර කරන්නේ නැහැ. මට මතක ඉදිරිය අටුවාවේ ඔකටෝයි නම් විවහාර කරන්නේ නැහැ. සම්පටිච්ඡන හිත, සංකීර්ණ හිත කියන නම් එහෙම පාවිච්චි වෙන්නේ නැහැ. හසිතුප්පාදේ වුණත් හසිතුප්පාදේ කියලා නමක් විවහාර කරන්නේ නැහැ. අට කතා අපිට ඉදිරිය හම්බ වෙයි. මේ ඒ නම විවහාර කරන්නේ නැහැ. උපේක්ෂා සහගත මනෝවිඤ්ඤාණ ධාත මනෝ ධාතු ඔය විදිහට තමයි ඒ තැන් වල මේ පැහැදිලි කරන්නේ. ඊට අපිට අභිධර්මාත සංග්‍රහයට ආවන් පස්සේ තමයි මේ විවහාරයන් හම්බු වෙන්නේ. හරි. ඉතින් අතර මේ අභිධර්මාත සංග්‍රහය තියෙන විවහාරය අපිට ලේසි. ඉතින් පසු කාලිනව ඒ තැන දක්වන විවහාරයෙන් අපිට ලේසි තේරුම් ගන්න කලින්ම මේ වෙන් කරගන්න සම්පටිච්ඡන හිතේවා මේක අර ධාතුත් එක්ක උපේක්ෂා මොකද මනෝ ධාතු තාවත් එක්ක අපිට ඒක අර වෙනම කියනවට වඩා අපිට පුරුදු එක ඊළඟට මේ ලේසි අපිට ඒක වෙන් කරගන්න සම්පටිච්ඡන හිත වෙනවා කියලා. හරි. මේවත් තියෙන කාරණා පොඩ්ඩක් මතක තියාගන්න. හරි කියමු. කියවනසන Thank you. රූපාදීනං සම්පටිච්ඡන රස රූපාදීන්ගේ පිළිගැනීම කෘත්‍යයයි.
තථා භාව පච්චු පට්ඨාන. මෙතන තථා භාව කියන්නේ නිසා ඇති පිළිගත් භාවය එහෙනම්. ඔබේ පිළිගන්නා ලද භාවයෙන් පිළිගන්නා ලද භාවයෙන් යෝගී යෝගියාගේ ඥාණයට මේක වැටෙනවා කියලා කියනවා. සේ පිළිගත් භාවය වැටහෙන ආකාරයයි. චක්කු විඤ්ඤාණාදී අපගම පදට්ටහන චක්කු විඤ්ඤාණාදිය ඉවත්වීම ආසන්න කාරණයයි. ඉවත් වීම කියන්නේ ඒවා නිරුද්ධ වෙලා ගිහින් කියන එක. නිරුද්ධ ඉවත්ව ගිය බව ආසන්න කාරණේ වෙන්න. හරි. ඊට පස්සේ මෙතන කියනවා ධම්මෝද්දේශයට අවිල්ලා මේකේ පද 12ක් තියෙනවා කියලා කියනවා. එන්න මේ ධම්මෝද්දේශය ගැන තමයි ඊට පස්සේ කියන්නේ. කියමු. ඉද ධම්මුද්දේශේ ද්වාදස පදානි හොන්ති අගහිතක් ගානේන නව තේසු සත්ත අවිභත්තිකානි ද්වේ සවිභත්තිකානි අතිමොක්කෝ මනසිකාරෝති ද්වේ ඒවා පනකා. ඉද මෙහි ධම්මුද්දේශේ ධර්මුද්දේශේහි ද්වාදස පදානි හොන්ති පද 12ක් වෙත් අගහිතක් ගානේන නව අගහිතක් ග්‍රහණේන නවයකි. තේසු ඒ පද අතරින් සත්ත අවිභත්තිකානි සතක් අවිභත්තිකයෝය ද්වේ සවිභත්තිකානි පද දෙකක් සවිභත්තිකයෝය අධිමොක්කෝ මනසිකාරෝ इति ද්වේ අධිමොක්ෂය මනසිකාර යන දෙක ඒවා පනකා ඒවා පනක ධර්මයෝය. විතක්ක නිද්දේශෝ අබිනිරෝපණං පාපෙත්වා ඨපිතෝ යස්මා තන පනේත. පොඩක් තන කියන්න මෙතන නේද මෙතන මේ 12ක් තියෙනවා පද 12ක් තියෙනවා ඒකෙන් හතක් අවිභක්තික වෙනවා ඊට පස්සේ පද දෙකක් සවිභක්තික වෙනවා මේ කියලා කියනවා හරි මෙතන සවිභක්තික වෙන්නේ අර සමහර පද තියෙනවා නේ මෙතන වල වේදනා හෝති උපේක්ඛා හෝති කියලා වගේ තැන්වල ඒවා සවිභක්තිකනේ චිත්තස් ඒකාග්‍රතා හෝති කියන එක නේද? චිත්තං හෝති මනින්ද්‍රයන් හෝති අයුපෙක්ඛින්ද්‍රයන් හෝති කියලා තියෙනවා නේද? ඒතර වගේ අර එක මේ පද 12ක් කියන්නේ එහෙම ඒවා එකතු වෙනින් පස්සේ. ඊට පස්සේ අර දෙක ඒවා පනකයි කියලා කියනවා මොනවද? අධිමොක්ඛයයි මනසිකාර්මයි. ඊට පස්සේ විතක් නිද්දේශෝ අභිනිරෝපණං පත්වා අපි විතක් නිද්දේශයට නම් විතක් නිද්දේශයට නම් කියවගන්න කියවන්න තුම මෙතන සතරම තස්මින් සමයේ කතමෝ තස්මින් සමේ පස්සෝ හෝති යෝ තස්මින් සමේ පස්සෝ පුසනා සම්පුසනා සම්පුසිතත්තං අයං තස්මින් සමේ පස්සෝ හෝති. කතමා තස්මින් සමේ වේදනා හෝති යං තස්මින් සමේ තජ්ජා මනෝ ධාතු සම්පස්සජං චේතසිකං නේවසාතං නාසාතං චේතෝ සම්පස්සජං අදුක්ඛම සුඛං වේදිතං චේතෝ සම්පස්සජා අදුක්ඛම සුඛා වේදනා. අයං තස්මින් සමේ වේදනා හෝති අතමා තස්මින් සමේ සංඥා හෝති යා තස්මින් සමේ තජ්ජා මනෝ ධාතු සම්පස්සජා සංඥා සංජානනා සංජානි තත්තං අයං තස්මින් සමේ සංඥා හෝති කතමා තස්මින් සමේ චේතනා හෝති යා තස්මින් සමේ තජ්ජා මනෝ ධාතු සම්පස්සජා චේතනා සංචේතනා චේතයි තත්තං අයං තස්මින් සමේ චේතනා හෝති කතමං තස්මින් සමේ චිත්තං හෝති යං තස්මින් සමේ චිත්තං මනෝ මානසං හදයං පණ්ඩරං මනෝ මනායතනං මනීන්ද්‍රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්‍ධෝ තජ්ජා මනෝ ධාතු ඉදං තස්මින් සමේ චිත්තං හෝති. කතමෝ තස්මින් සමේ විතක්කෝ හෝති යෝ තස්මින් සමේ තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අභිනිරෝපනා අයං තස්මින් සමේ විතක්කෝ හෝති. තරම විතක්කය ගැන තමයි මෙතන අටකතා විස්තර කරන්නේ. මෙතන බොහොම සරලව කියන කාරණේ තමයි දැන් මේ කියන හදන කාරණේ තමයි මෙතන මේ විතක්ක නිද්දේශේ යෝ තස්මින් සමේ තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා චේතසෝ අභිනිරෝපනා කියලා උතනින් මේ නතර වෙනවා. හරි. අර
ඊට පස්සේ අපිට කලින් අපි කතා කරපුවා තිබ්බානේ, ඊට පස්සේ අපිට කලින් අපි කතා කරපුවා තිබ්බානේ දේශනාවට ආවේ නේද, කුසල පද, මේ කුසල පද වලට අදාළ විතක්ක නිද්දේශ, ඊළඟට අකුසල පද වලට ආපු තැන් වල එහෙම මෙතනට ආවා සම්මා සංකප්ප, ඊළඟට මිච්ඡා සංකප්ප. එතකොට ඕවා ආවා, ওই පද ආවා නේද. එතකොට මේක අපි මේ අභ්‍යාගත හිතක් වන නිසා, අභ්‍යාගත හිතක් වුණත් උදේ විශේෂයෙන්ම ආයි මේ සම්පටිච්චන හිත වීම නිසා, අභ්‍යාගත වීම නිසා නෙමෙයි, අභ්‍යාගත වීම නිසා නෙමෙයි, එතන සම්පටිච්චන හිත වීම නිසා මොකද වෙනවා තියෙන්නේ, අර මේවා මේවට කියන්න බෑ, මේ සම්මා සංකප්ප මිච්ඡා සංකප්ප කියලා කියන්න බෑ. හරි, ඒක තමයි දැන් ඊළඟට විස්තර කරන්නේ. විතක්ක නිද්දේශෝ කියමු. විතක්ක නිද්දේශෝ අබිනිරෝපණං පාපෙත්වා ඨපිතෝ යස්මා පනේතං චිත්තං නේව කුසලං නා කුසලං තස්මා සම්මා සංකප්පෝති වා මිච්ඡා සංකප්පෝති වා න වුත්තං. විතක්ක නිද්දේශෝ විතක්ක නිර්දේශය අබිනිරෝපණං පාපෙත්වා අබිනිරෝපයට පමුණුවා ඒ කියන්නේ ඨපිතෝ අභිනිරෝපයට තබන පමණ නෙවෙයි, ඒක පරිවර්තනය කරන්න අවශ්‍ය අභිනිරෝපණය යන ඒ කියන්නේ මොකද්ද, අභිනිරෝපණය චේතසෝ අභිනිරෝපණය කියන පදයට පැමිණිලා කියලා කියන්නේ. අභිනිරෝපණයට පැමිණිලා නෙමෙයි, අත්‍තරම් කියන්නේ අර එතනට ආව ඒ පදයට ඇවිල්ලා මේ එතනින් නතර වෙනවා කියන එක කියන්නේ නේ. විතක්ක නිද්දේශෝ විතක්ක නිර්දේශය අබිනිරෝපණං පාපෙත්වා අබිනිරෝපණය යන පදයට පැමිණ ඨපිතෝ තබන ලදි. යස්මා යම් හේකින් ඒතං චිත්තං මේ සිත නේව කුසලං කුසලයක්ද නොවේයි නා අකුසලං අකුසලයක්ද නොවේයි. තස්මා එබැවින් සම්මා සංකප්පෝතිවා සම්මා සංකප්පයයි හෝ මිච්ඡා සංකප්පෝතිවා මිච්ඡා සංකප්පයයි හෝ නවුත්තං නොකියන ලදී. ඒක පැහැදිලි නේද එතකොට. හරි, ඒක තමයි මිච්ඡා සංකප්පය කියලා කියන්නේ නැහැ. ඔව්, ඊළඟට කියන්නේ මොකද්ද, සංඝාවාරේ ලබමානාපි ජානං අපි පාළට කියනවා, සංඝාවාරේ නිකන් පාළිය කියවගෙන ඉන්නේ. කතමෝ తస్మిన్ సమే విచారో హోతి යෝ తస్మిన్ సమే చారో విచారో అనువిచారో ఉపవిచారో చిత్తస్స అనుసంధానత అనుపెక్కనత అయం తస్మిన్ సమే విచారో హోతి కతమా తస్మిన్ సమే ఉపేక్ఖా హోతి యం తస్మిన్ సమే చేతసికం నేవ సాతం నా సాతం చేతో సంపస్సజం అదుక్కమ సుఖం వేదయితం చేతో సంపస్సజ అదుక్కమ సుఖా వేదన අයං තස්මින් සමේ උපේක්ඛා හෝති. කතමා තස්මින් සමේ චිත්තස්සේ කග්ගතා හෝති. යා තස්මින් සමේ චිත්තස්ස ඨಿತಿ පෙය්‍යාලං. අයං තස්මින් සමේ චිත්තස්සේ කග්ගතා හෝති. කතමං තස්මින් සමේ මනීන්ද්‍රියං හෝති. යං තස්මින් සමේ චිත්තං මනෝ මානසං පෙය්‍යාලං. තජ්ජා මනෝධාතු දං තස්මින් සමේ මනීන්ද්‍රියං හෝති. කතමං තස්මින් සමේ උපේක්ඛීන්ද්‍රියං හෝති. යං තස්මින් සමේ චේතසිකං නේව සාතං නාසාතං චේතෝ සම්පස්සජං අදුක්ඛම සුඛං වේදිතං චේතෝ සම්පස්සජා අදුක්ඛම සුඛා වේදනා ඉදං තස්මින් සමේ උපේක්ඛීන්ද්‍රියං හෝති. කතමං තස්මින් සමේ ජීවිතීන්ද්‍රියං හෝති. යසං අරූපීනං ධම්මානං ආයු ඨීති යපනා යාපනා ඉරියනා වත්තනා
පාලනා ජීවිතං ජීවිතේන්ද්‍රියං ඉදං තස්මින් සමේ ජීවිතේන්ද්‍රියං හෝති යේවා පන තස්මින් සමේ අඤ්ඤේපි යත්ති පටිච්ච සමුප්පන්නා රූපිනෝ ධම්මා ඉමේ ධම්මා අව්‍යාකතා. දැන් තමයි එතන එතකොට ඉන්නේ මේ සංඝහවාරයට. හරි, ඒක තමයි පාළියත් අපි කියවගන්න ඕනේ. තස්මින් කෝපන සමේ චත්තාරෝ කන්දා හොಂತಿ ද්වායතනානි හොಂತಿ ද්වේ ධාතුයෝ හොಂತಿ තයෝ ආහාරා හොಂತಿ තීනි ඉන්ද්‍රියානි හොಂತಿ ඒකෝ පස්සෝ හොති තෙයාලං ඒකා මනෝ ධාතු හොති ඒකං ධම්මායතනං හොති ඒකා ධම්ම ධාතු හොති ඒවාපන තස්මින් සමේ අඤ්ඤේපි යත්ති පටිච්ච සමුප්පන්නා අරූපිනෝ ධම්මා ඉමේ ධම්මා අව්‍යාකතා. දැන් මෙතන මේ කියන්නේ මෙතන ධ්‍යානාංග කියන එක ඉන්නේ නැහැ කියලා තමයි කියන්නේ. දේශනා කරලා නැහැ කියලා කියනවා. එතකොට ඒකට හේතුව තමයි දක්වන්නේ. අත්‍තරම මේ අපි දන්නවා දැන් විපංච විඥාන වල ධ්‍යානාංග නැහැ කියන එක අපි පැහැදිලි කරගත්තා. එතන ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් මෙතන මේ සම්පටිච්ඡන හිතන්ට ආවිලා අත්‍තරම සම්පටිච්ඡන හිතේ ධ්‍යානාංග යෙදෙනවා. ධ්‍යාන ප්‍රත්‍ය යෙදෙනවා. හැබැයි මෙතන පාළි භාග්‍යතුන් වහන්සේ මෙතන දේශනා කරන්නේ නැහැ. ඒතරේ දේශනා කරන්නේ නැති එක තමයි මෙතන ඊළඟට අපි දැන් විස්තර කරන්න දේශනා කරන්නේ නැතිවීමට හේතුව. හරි. ඉච්චියම්. සංඝහවාරේ ලබ්භමානම්පි ජානංගං පංචවිඥානසෝතේ පතිත්වා ගතන්ති න උද්ධඨං මග්ගංගං පන න ලබ්භති ඒවාති න උද්ධඨං ශුඤ්ඤතවාරෝ පාකතිකෝ ඒව. සංඝහවාරේ සංග්‍රහවාරේහි ජානංගං ලබ්බමානම්පි ධානාංග ලබන්නේ නමුදු පංචවිඥානසෝතේ පතිත්වා අවසරයි ගන්න ගතන්ති. සර්. එතන පොඩ්ඩක් මේ එතන ප්‍රශ්න ප්‍රශ්න තියෙනවා තමයි. එතන ප්‍රශ්නයක් වෙන තියෙනවා තමයි. එතන මේ මග්ගං ගන්න ලබ්බන්ති කියලා ඉන්නේ. එතන අසුම් පතිත්වා කියන එක පරිවර්තනය කරනවද වැටි කියලාද? මේ ගතන්ති කියන දැනින් ඉවර වෙලා තියෙනවා සනස. ගොඩි වචනයක් අර න උද්දටං කියන එක මේ චට්ට සංගාන වෙන්නේ නැද්ද කොහෙද සන්න? නෑ උද්දටන්ති කියන එක නෑ. ඔව් එතනත් නෑ. ස්තුම් චට සංගාන මෙමන්දනේ අටකත මේ සන්නේත් එක ඇත්තටම නැහැ. මේ ඔව් සන්නේන්නෙත් නෑ. සන්නේන්නෙත් නෑ. එතනත් අර මේ අර්ථ යෝජනාවක් වගේ අතිරේක තමයි එකත් මේ දක්වලා තියෙන්නේ. මෙතනත් මේ මග්ගංගම් පන ලබ්බන්ති නෙමෙයි නෑ ලබ්බන්ති එන්න ඕනේ. නෑ ලබ්බති කියලා තමයි එන්නට ඕනේ. කියමු හිනන්නේ. ඒක සටහනක් දාගන්න. කියමු නේද නේද. සංග්‍රහවාරයේ සංග්‍රහවාරයේහි ලබ්බමානම්පි ජානංගං ලබන්නා වූ ධානාංගය ධානාංග වෙන පංචවිඥානසෝතේ අතරම පතිත්වා ලබ්බමානම්පි ගතං. කිය අධ්‍යාස තුන් මේ මේක හරි. ලබ්බමානම්පි ලබ් අසු පරතර කොහොමද ලද ලැබෙන්න ආවුද නැත්. එහෙම අචාර මේක අතරම ලැබෙන්න ආව කියන එකත් හරි. මේ කියන අතර අතරම කියන අර මේ ලැබීම ලැබිය යුත්තේ නමුදු ලැබීමට සුදුසු යේ නමුදු කියලා තමයි කියන්න ඕන.
එහෙම අර්ථකින් තමයි සංඥා පරිවර්තන කරලා තියෙන්නේ. මෙතන අර මම කලින් කිව්වා අර ධ්‍යානප්‍රත්‍ය යෙදෙනවා කියලා. ධ්‍යානප්‍රත්‍ය යෙදීම නිසා තමයි සන්නස එතන ඔය ලැබීමට සුදුසු විතර කියන්නේ. ලැබෙනුයේ නමුදු කියලා කිව්වා නම් හරි. සංගහවාරයේ සංග්‍රහවාරයේහි ජානංගං ලබ්බමානම්පි ධානාංග ලැබුණුවේ නමුදු පංචවිඥාන සෝතේ පතිත්වා ගතන්ති පංචවිඥාන ඒක සෝතේ කියන පරිවර්තනය තැනදී කරලා තියෙන මෙන්න මෙහෙම විදිහට බුරුම සන්නේ පංච විඥාන දේශනාවගේ සෝතේ කියන වචන දැන් හොයන්න ඕන ඊළඟ වචනේ මෙතන අර බුරුම වචන දීලා තියෙන්නේ මේ සම්ප්‍රයුක්ත වගේ එකක් දීලා තියෙන්නේ නමුත් ඒ අර්ථය නෙමෙයි මෙතන එන්න ඕන වචන වල දන්නේ හරියට බුරුම පංච විඥානයාගේ කියන්නේ මේක පංච විඥානයාගේ ක්‍රමයට කියන්නේ සෝතය ගත්තහම දැන් ගලාගෙන යනවානේ. ඒතර පංච විඥාන දේශනාවගේ ගලා යාමේ මේක වැටෙන හිඳ අන්න එහෙම තමයි මේක කියන්නේ. ගලා යෑමේ නැත්තම් සම්තතිය කියන්නත් පුළුවන් මනෝ සිංහල වචන. නිකන් කියන්නේ සන්තති කියන වචනයත් කියන්න පුළුවන් පංච විඥාන දේශනාවගේ සන්තති කියලා කියවන හරි පංචවිඥාන සෝතේ පතිත්වා ගතන්තේ පංචවිඥානයාගේ දේශනාව කියන සන්තති වචනයත් කියන්නේ ඒතරගේ දේශ කියන පංචවිඥා වචන අත්‍යමස් පංචවිඥාන දේශනාවගේ සන්තතියෙහි වැටි ගියේනුයි න උද්ධටං නොඹ උදුරන ලදි මග්ගංගං පන මාර්ගංගයෝ වනාහි න ලබ්භති යේ වාති නොලබන්නේම නුයි න උද්ධටං නොඹ උදුරන ලදි ශුඤ්ඤතවාරෝ ශුඤ්ඤතවාරය පාකතිකෝ ඒව එර පරිදිමය. එතන මේ කියන කාරණේ පැහැදිලි නේ. ඒතකොට මම දැන් මුලින් කිව්වේ අර ධානා ප්‍රත්‍ය තිබුණාට මේක ධානාංග දේශනා කරන්නේ ධානාංග ලබමාණේ පිටලා කියන්නේ මේ දේශනා කරන්නේ නැහැ. ඒස උද්ධාරණය කරලා නැහැ. මාර්ගාංගය මොකද්ද? මාර්ගාංගය කියන එක කොහොමවත් මේක යෙදෙන්නේ නැහැ. ඒ නිසා මග්ගංගම් කියලා මෙතන දේශනා කළා නෑ මාර්ගාංගයන් දේශනා කළා නෑ නේ මග්ග ප්‍රත්‍ය දෙන්නේ කොහෙද මොන හිතවල දෙන්නේ මග්ග ප්‍රත්‍ය සහේතුක හිතවල විතරයි අන්තර මේවා හේතුක හිත මේවා නිසා මේවා ඉදදී ඒ මග්ග ප්‍රත්‍ය අරගෙන දේශනා කළා නෑ හරි ඊට පස්සේ මොකද කියන්නේ ශුන්‍යත වාරෝ පාකති කෝ කියලා කියනවා ශුන්‍යත වාරය ඒක මුද්ද මෙතන නෑ නේද සංග්‍රහ වාග්මිකේ පාලිය නැහැ ශුන්‍යත වාරය ඒවා සාමාන්‍ය පරිදි තමයි ඉන්නේ ඊට පස්සේ එතන තියෙනවා මොකද්ද මේ කතමෝ තස්මින් සමයේ සංඛාර කන්දෝ හෝති පස්සෝ චේතනා විතක්කෝ විචාරෝ චිත්තස් ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රයන් ඒවා පන තස්මින් සමයේ යන්නේ යද්දී පටිච්ච සමුප්පන්න ආරෝපිනෝ ධම්මා තපෙත්වා වේදනා කන්දං තපෙත්වා සංඥා කන්දං තපෙත්වා විඥාන කන්දං අයන් තස්මින් සමයේ සංඛාර කන්දෝ හෝති ප්‍රයාලං ඉමේ ධම්මා අභ්‍යාකතා හරි එතන තව කරුණු කිහිපයක් තියෙනවා අපි ඊළඟ එකට යන්න කලින් කියමු ඉමස්ස චිත්තස කියලා කියනවා දැන් මේ සම්පටිච්චන හිතගෙන කියන්නේ ඉමස්ස චිත්තස්ස වත්තු නිබද්ධං හදේ වත්තු මේව හෝති ද්වාරාරම්මනානි අනිබද්ධානි
තත්තකින්චාපි ද්වාරාරම්මනානි සංකමන්ති ථානං පන ඒකං සම්පටිච්චන කිච්චමේව හේතං හෝති. ඉදං හි පංචද්වාරේ පංචසු ආරම්මණේසු සම්පටිච්චනං හුත්වා විපච්චති. කුසල විපාකේසු චක්කු විඤ්ඤාණාදීසු නිරුද්ධේසු තං සමනන්තරා තානේව ඨාන පත්තානි රූපාරම්මන රූපාරම්මනාදීනි සම්පටිච්චති. ඉමස්ස චිත්තස්ස මේ සම්පටිච්චන චිත්තයාගේ වස්තුව නිබන්ධං අදේ වත්තු මේව හෝති. මෙතන හැම විටම හදේ වත්තුන් ඒව හෝති, හදේ වස්තුවම වෙයි. ද්වාරාරම්මනානි අනිබද්ධානි, ද්වාරාරම්මනයෝ අනිබද්ධය. තත්ත එහිලා කිංචාපි එක්තරා විදිහකට ද්වාරාරම්මනානි ද්වාරාරම්මනයෝ සංකමන්ති මාරුවෙත්. ආනං පන ථානේ වනාහි ඒකං සම්පටිච්චන කිච්චං ඒව එකම එක් සම්පටිච්චන කෘත්‍යයක්ම ඒතං හෝති මේ සිතට වෙයි. ඒක පැහැදිලි නේ? මේ කියන එක දැන් මේකේ ගත්තාම මේකේ මේ හිත ගත්තාම සම්පටිච්ච හිත ගත්තාම වස්තුව ඒක ඒකාන්ත හැමතිස්සම එක විදිහට තියෙනවා. හදේ වස්තුව තමයි මේකේ වස්තුව වෙන්නේ. ද්වාර ආරම්භන ගත්තයින් පස්සේ එහෙම නැහැ, ඒක අනිබද්ධයි කියලා කියනවා. වෙනස් වෙනවා. කියන මොකද සත්‍යකින් ચાපි ද්වාර ආරම්භනයි සංකමති. ද්වාර මේ අරමුණු ටික ඔක්කොම මේ ඒවා මාරු වෙන්න පුළුවන්. හරි, කියන පංච විපංච විඥානයන් කියන ගන්න ආරම්භනට උපහම මෙතනට අදාළ වෙනවනේ. හැබැයි කියනවා මොකද සන්නංස තානං පන ඒකාන් සම්පටිච්චන කිච්ච මිර හේතං හොති කියලා. එතකොට තානය ගත්තයින් පස්සේ මේක තැන ගත්තයින් පස්සේ එකක් වෙන මේ වෙනවා කියලා කියන්නේ. කියන්නේ එක සම්පටිච්චන කෘත්‍යම තමයි වෙන්නේ. තැන කියලා කියන්නේ ඒක. ඊට පස්සේ කියනවා මොකද්ද? ඉදන් මේ පංචද්වාරේ එකක් කියමුනේ. ඉදං හි මේ සිත වනාහි පංචද්වාරයේ පංචද්වාරයේහි පංචසු ආරම්මණේසු පස් ආරම්මණයන්හි සම්පටිච්චනං හුත්වා සම්පටිච්චනය වී විපච්චති විපාකදෙයි. කුසල විපාකේසු චක්කු විඤ්ඤාණාදීසු නිරුද්ධේසු කුසල විපාක චක්කු විඤ්ඤාණාදිය නිරුද්ධ වූ කල්හි තං සමනන්තරා එයට අනතුරුව තානේව ඨාන පංච විඥාණයට අනතුරු වුණ ඒ පංච විඥාණයට අනතුරුව තානියේව ඨානප්පත්තානි රූපාරම්මනාදීනි ඒ තානියව කියවසම් කුසල විපාක ඨානප් ඔය රූපාරම්මන ආදියම ඒ රූපාරම්මන ආදියම ථානප්පත්තානි තානේව රූපාරම්මණ කියලා හදාගන්න ඕනේ. එහෙම තානප්පත්තානි තානි ඒව රූපාරම්මනාදීනි තානප්‍රාප්ත ඒ රූපාරම්මනාදියම සම්පටිච්චති පිළිගැනීම කරයි. තර මේක පැහැදිලි නේද? තර පංචද්වාරය තමයි ඒ ඇවිල්ලා තියෙන මෙහි මෙහිත පංචද්වාරයේ පනිහිත පංචද්වාරයේ ආරම්භන පසේ සම්පටිච්චනේ මේ සම්පටිච්චන වෙලා සම්පටිච්චන කෘත්‍ය කරලා විපාක දෙනවා කියලා කියන්නේ. එතකොට මොනවද මෙතන මේ මොනවද මේ පිළිගන්නේ? තර කුසල විපාක ආදී ඒ චක්කු කුසල විපාක චක්කු විඥාන ආදී නිරුද්ධ වුණායින් පස්සේ ඒ නිරුද්ධට ගියායින් පස්සේ ඊට අනතුරුව ඒ රූපයන්ම ඒ කියන ඨානපති කියන මෙතනට පැමිණිච්ච මේ රූපයන්ම මෙතන කියනවා මේ සම්පටිච්චන ස්ථානයට තමාගේ සම්පටිච්චන ස්ථානයට පැමිණි රූප ටිකම මෙතන පිළිගන්නවා කියලා කියනවා. හරි. එතකොට දැන් එතනින් ඉවරයි සම්පටිච්චන හිත. ඊට පස්සේ තියෙන්නේ සෝමනස සහගත සන්තිරණ හිත. හොඳයි. අපි දැන් මේ ඊළඟ හිත කුසල විපාක මනෝවිඤ්ඤාණ ධාතු සෝමනස්ස සහගත. මේ කියන්නේ සෝමනස්ස සහගත සම්තීරණ හිත. මෙතන ධම්මුද්දේශය අපි ඉස්සලා කියවගන්න. හරි. ඒතර එතනත් මම කියවගන්න කලින් මෙතන පැහැදිලි කරන්න මේකෙත් ඇත්තටම අපි කලින් හිතත් එක්ක ගත්තාන් පස්සේ මෙතනත් පාළියේ ලොකු වෙනසක් නැහැ. වෙනස් වෙන තැන් තමයි එක
කලින් විදිහට මෙනවා යස්මින් සමයේ කාමාවචර කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා කියන විදිහට එනවා. ඊට පස්සේ මෙතන විපාක මනෝවිඤ්ඤාණ ධාතු කියලා එනවා. ඊට පස්සේ එතන වෙනසක් නෑ, මේක මනෝවිඤ්ඤාණ ධාතු. කලින් එක මනෝ ධාතු වෙන තිබෙන්නේ, මේක මනෝවිඤ්ඤාණ ධාතු වෙන්නේ. ඊට පස්සේ සෝමනස්ස සහගතා කියලා ආයි අර වේදනාව ගැන දක්වනවා. මෙතනත් විතක්ක විචාර දෙක තමයි විශේෂයෙන්ම අමුතුවෙන් එකතු වෙලා තියෙන්නේ. ආය වෙනසක් වෙලා නැහැ. හරි කියවමු. අතමේ ධම්මා අව්‍යාකතා යස්මින් සමේ කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකා මනෝවිඤ්ඤාණ ධාතු උප්පන්නා හෝති. සෝමනස්ස සහගතා රූපාරම්මනාවා සද්ධාරම්මනාවා ගන්ධාරම්මනාවා රසාරම්මනාවා පොට්ටබ්බාරම්මනාවා ධම්මාරම්මනාවා යංයංවා පනාරබ්බ. తస్మిన్ సమే పస్సో హోతి వేదనా హోతి సంజ్ఞా హోతి చేతనా హోతి చిత్తం హోతి వితక్కో హోతి విచారో హోతి ప్రీతి హోతి సుఖం హోతి చిత్తస్సే కల్గత హోతి మనీంద్రియం హోతి సోమనస్ ఇంద్రియం హోతి జీవితి ఇంద్రియం హోతి ఏవాపన తస్మిన్ సమే అన్యేపి అద్ధి పటిచ్చ సముప్పన్నా రూపినో ధమ్మా ఇమే ధమ్మా అవ్యాకత. ඒතන අටුවාව කියව ගනිමු. ආයස්තුන් සනස ආයස්තුන් මේ මෙතන මේ මනෝධාතු අපි සම්පටිච්චන සිතක් ගැන විතරනේ කතා කරේ. එතකොට අපි සන්තිරණ සිත ගැන කතා කරන්නේ නැද්ද? සනස මේ තමයි මේ සන්තිරණ හිත. මේ තමයි සෝමනස් සාගත සම්තිරණය. අපි දැන් කතා කරන්නේ ඊක සන්නෝස. හරි ආසුම් හරි. හරි කියවනු. අවසරයි. මනෝ විඤ්ඤාණ ධාතු නිද්දේශේසු පඨම මනෝ විඤ්ඤාණ ධාතු යං පීති පදං අධිකං වේදනාපි සෝමනස්ස වේදනා හෝති. අයං හි ඉට්ඨාරම්මනස්මින් යේව පවත්තති. මනෝ විඤ්ඤාණ ධාතු නිද්දේශේසු මනෝ විඤ්ඤාණ ධාතු නිරුදේශයන් හි පඨම මනෝ විඤ්ඤාණ ධාතු යං පළමු මනෝ විඤ්ඤාණ ධාතුවේහි පීති පදං අධිකං ප්‍රීති පදය අධිකය. වේදනාපි වේදනාවද සෝමනස්ස වේදනා හෝති සෝමනස්ස වේදනාව වෙයි. අයංහි මේ පළමු සිත වනාහි ඉට්ඨාරම්මනස්මින් ඒව ඉෂ්ඨ ආරම්මණයෙහිම පවත්තති. 15. ඒක පැහැදිලි නේද? එතකොට මෙතන ඇත්තට මේ මඩ මේක පැහැදිලි කරද්දී මනෝවිඤ්ඤාණ ධාතු නිද්දේශේසුනේ කියන්නේ. කියන්නේ මනෝවිඤ්ඤාණ ධාතු දෙකක් තියෙනවා. හරි. කියන්නේ උපේක්ෂා සහගත එකයි සෝමනස් සහගත එකයි. අපි මුලින්ම කියවගත්තේ උපේක්ෂා සෝමනස් සහගත එක විතරයි. ඒකේ කියනවා මේ දෙක අතරින් පඨම මනෝවිඤ්ඤාණ ධාතුයන්. පළවෙනි එකේ මොකද්ද? ප්‍රීති පදං අධිකං. ප්‍රීති පදේ අධික වෙනවා කියලා. කියන්නේ මම ඒ අතරින් පෙන්වන්නේ නැහැ, මට එක මගේ අරුණා. මෙන්න මෙතන මේ කියන්නේ. මම අර වෙනස් වෙන පාළියෙන් කිව්වේ මෙන්න මෙතන මේ ප්‍රීති පදං අධිකං. ප්‍රීතිය කියන එක අධිකයි කියලා කියනවා. හරි, වැඩිපුර කය දෙනවා. ඊට පස්සේ කියනවා මොකද්ද? මේක මේ වේදනාව ගත්තාම මේක සෝමනස්ස වේදනාව වෙන එක පැහැදිලි. මේක දැන් අපි කරන්නේ කුසල විපාකය ගැනනේ කතා කරන්නේ. ඒතර මේ කුසල විපාක ඊළඟට සෝමනස්ස සහගත වෙන්නේ. ඒක ඒ සෝමනස්ස වේදනාව ඉන්නේ කියලා ඇයි කියනවා මොකද්ද? අයං හි ඉත්තාරම්මනස්මින් ඒව පවත්තති. ඉත්තාරම්මනේම තමයි මේක පහළ වෙන්නේ. අපිට ඊළඟට කතා කරන්න තියෙන දෙවෙනි මනෝවිඤ්ඤාණ ධාතුව මොකද්ද? ඉෂ්ඨ මජ්ජත්තාරම්මණය. ඉෂ්ඨ මධ්‍යස්ථාරම්මණය තමයි තියෙන්නේ. මේ එතකොට මොකද එතන ඉන්නේ? ඒ නිසා එතන මේ උපේක්ඛා වේදනාව වෙනවා කියලා කියන්නේ. ඒතකොට එතන මොකද වෙන්නේ? ඒක එතන නිර්දේශය ගත්තාම මේ මනෝ ධාතු නිර්දේශයට මේට සමානයි කියලා කියනවා. උභයත්තාපි පංච විඤ්ඤාණසෝතේ පතිත්වා ගතත්තා ඊව ජානංගානි න උද්ධඨානි. මේ දෙකේදී මොකද වෙන්නේ?
මේ පංච විඥාන සෝතේ පතිත්ව ඇතර පංච විඥාන සෝතේ මේක ගිහිල්ලා ගිය නිසා කලින් එක වගේ පංච විඥාන දේශනාවේ ඒ දේශනාව පිළිවෙලට ගිය නිසා මොකද වෙන්නේ මෙතනත් ධානාංගයන් උද්ධරණය කළ දේශනා කරන්නේ නැහැ මග්ගංගානි අලාභතෝ ඒ මාර්ගාංගයන් ඉතින් කොහොමත් ලැබෙන්නේ නැති නිසා මෙතන දක්වන්නේ නැහැ ඉතින් සේසං සබ්බත්ත උත්තනයි වේදි සබ්බන් කියලා කියන තරණි තැන්වල සියල්ල කලින් පැහැදිලි කරපු ක්‍රමෙම ගන්නයි කියලා කියනවා හරි ඊට පස්සේ ලක්ෂණාදී කියන ඊට කලින් අපි මෙතන දැන් පාළි නිර්දේශය කියාගෙන යමු මේ ධම්මුද්දේශය ඊට පස්සේ නිර්දේශයයි නිර්දේශය කියා කියවගෙන අපි ඊළඟ හිතෙත් නිර්දේශය වෙනකම් කියවලා අවසන් කරගන්න කතමෝ තස්මින් සමේ පස්සෝ හෝති යෝ තස්මින් සමේ පස්සෝ පුසනා සම්පුසනා සම්පුසි තත්තං අයං තස්මින් සමේ පස්සෝ හෝති කතමා තස්මින් සමේ වේදනා හෝති යං තස්මින් සමේ තජ්ජා මනෝ විඥාන ධාතු සම්පස්සජං චේතසිකං සුඛං චේතෝ සම්පස්සජං සාතං සුඛං වේදිතං චේතෝ සම්පස්සජා සාතා සුඛා වේදනා යං තස්මින් සමේ වේදනා හෝති කතමා තස්මින් සමේ සංඥා හෝති යා තස්මින් සමේ තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සජා සංඥා සංජානන සංජානි තත්ත්වං අයං තස්මින් සමේ සංඥා හෝති කතමා තස්මින් සමේ චේතනා හෝති යං තස්මින් සමේ තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සජා චේතනා සංචේතනා චේතයි තත්ත්වං අයං තස්මින් සමේ චේතනා හෝති කතමං තස්මින් සමේ චිත්තං හෝති යං තස්මින් සමේ චිත්තං මනෝ මානසං හදයං පණ්ඩරං මනෝ මනායතනං මනීන්ද්‍රියං විඤ්ඤාණං විඤ්ඤාණඛන්‍ධෝ තජ්ජා මනෝ විඤ්ඤාණ ධාතු අයං ඉදං තස්මින් සමේ චිත්තං හෝති කතමෝ තස්මින් සමේ විතක්කෝ හෝති යෝ තස්මින් සමේ තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අභිනිරෝපන අයං තස්මින් සමේ විතක්කෝ හෝති කතමෝ තස්මින් සමේ විචාරෝ හෝති යෝ තස්මින් සමේ චාරෝ විචාරෝ අනුවිචාරෝ චිත්තස්ස අනුසන්ධානතා අනුපෙක්ඛනතා අයං තස්මින් සමේ විචාරෝ හෝති කතමා තස්මින් සමේ පීති හෝති යා තස්මින් සමේ පීති පාමොජ්ජං ආමෝදනා පමෝදනා හාසෝ පහාසෝ විත්ති ඕදග්ගියං අත්තමනතා චිත්තස්ස අයං තස්මින් සමේ පීති හෝති අතමං තස්මින් සමේ සුඛං හෝති යං තස්මින් සමේ චේතසිකං සුඛං චේතෝ සම්පස්සජං සාතං සුඛං වේදිතං චේතෝ සම්පස්සජා සාතා සුඛා වේදනා ඉදං තස්මින් සමේ සුඛං හෝති කතමා තස්මින් සමේ චිත්තස්සේකාග්‍රතා හෝති යා තස්මින් සමේ චිත්තස්සටිති පේයාලං අයං තස්මින් සමේ චිත්තස්සේකාග්‍රතා හෝති කතමං තස්මින් සමේ මනීන්ද්‍රියං හෝති යං තස්මින් සමේ චිත්තං මනෝ මානසං හදයං පණ්ඩරං මනෝ මනායතනං මනීන්ද්‍රියං විඤ්ඤාණං විඤ්ඤාණඛන්‍ධෝ තජ්ජා මනෝ විඤ්ඤාණ ධාතු ඉදං තස්මින් සමේ මනීන්ද්‍රියං හෝති කතමං තස්මින් සමේ සෝමනස්ස ඉන්ද්‍රියං හෝති යං තස්මින් සමේ චේතසිකං සාතං චේතසිකං සුඛං චේතෝ සම්පස්සජං සාතං සුඛං වේදිතං චේතෝ සම්පස්සජා සාතා සුඛා වේදනා දං තස්මින් සමේ සෝමනස්ස ඉන්ද්‍රියං හෝති කතමං තස්මින් සමේ ජීවිතීන්ද්‍රියං හෝති යෝ තේසං අරූපීනං ධම්මානං ආයුඨිති යපනා යාපනා ඉරියනා වත්තනා පාලනා ජීවිතං ජීවිතීන්ද්‍රියං ඉදං තස්මින් සමේ ජීවිතීන්ද්‍රියං හෝති ඒවා පන තස්මින් සමේ අඤ්ඤේපි යත්ති පටිච්ච සමුප්පන්නා අරූපිනෝ ධම්මා ඉමේ ධම්මා අව්‍යාකතා తస్మిన్ కోపన సమే చత్తారో ఖండా హంతి ద్వాయతనాని హంతి ద్వే ధాతుయో హంతి తయో ఆహారా హంతి తీని ఇంద్రియాని హంతి ఏకో పస్సో హోతి పెయ్యాలం ఏకా మనో విజ్ఞాన ధాతు హోతి ఏకం ధమ్మాయతనం హోతి ఏకా ధమ్మ ధాతు హోతి ఏవాపన తస్మిన్ సమే అన్యేపి అత్తి
පටිච්ච සමුප්පන්න රූපිනෝ ධම්මා ඉමේ ධම්මා අව්‍යාකතා කතමෝ තස්මින් සමේ සංඛාර ඛන්ධෝ හෝති පස්සෝ චේතනා විතක්කෝ විචාරෝ පීති චිත්තස්සේ ඒකග්ගතා ජීවිති ඉන්ද්‍රියං ඒවාපන තස්මින් සමේ අඤ්ඤේපි යත්ති පටිච්ච සමුප්පන්න රූපිනෝ ධම්මා ඨපෙත්වා වේදනා ඛන්ධං ඨපෙත්වා සංඥා ඛන්ධං ඨපෙත්වා විඥාන ඛන්ධං අයං තස්මින් සමේ සංඛාර ඛන්ධෝ හෝති තේයාලං ඉමේ ධම්මා අව්‍යාකතා කුසල විපාකා මනෝ විඥාන ධාතු සෝමනස්ස සහගතා. හරි. එතකොට දැන් එන්නේ මොකද සන්නාස? උපේක්ඛා සහගත සම්තිරණ හිත තියෙන. එතන එතනත් අර අට කතාව කියපු වෙනස්කම් ටික තමයි තියෙන්නේ. එතන ප්‍රීති පදේ නැහැ. ඊට පස්සේ වේදනා උපේක්ෂා සහගත වෙනවා. අනිත්‍ය සියල්ල වගේ සමානයි නේ. හරි. ඒකත් කියමු. හතමේ ධම්මා අව්‍යාකතා යස්මින් සමේ කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකා මනෝවිඤ්ඤාණ ධාතු උප්පන්නා හෝති උපේක්ඛා සහගතා රූපාරම්මණං රූපාරම්මනාව සමාවෙන්න විනාඩිය. ඔව්, මෙතනදි මට තව පෙන්නන්න තියෙන දෙයක්. මෙතන දැන් අපි මේ සන්තිරණ හිත් කියන්නේ. ඒතර මේ සන්තිරණ හිත් වල පොඩි මෙතන මේ ධම්මාරම්මණං කියලා එකක් තියෙනවා. කලින් ඒවයි අපි දීපංච විඥාන වල ගත්තාම ඊට පස්සේ මනෝ ධාතුවේ ගත්තාම පස්සේ එතන පාළිය මෙතන මේ ධම්මාරම්මණං වා කියලා කාවේ නැහැ. හරි. මොකද මෙයාට මේක දැන් අපි ගත්තාම පස්සේ සන්තිරණ හිත ගත්තාම සන්තිරණ කෘත්‍ය විතරක් නෙවෙයිනේ. තව තව කෘත්‍ය කීපයක් කරනවා නේ. ප්‍රතිසන්ධි ඊට පස්සේ චුති ළඟට භව භව මාරු කරා. ඒකට ප්‍රතිසන්ධි භවංග චුති ඔය ආදී කෘත්‍ය තව මේ ඉස්සරින් කරනවා. විපාක දෙන අවස්ථාවේදී. මේසයි මෙතන මේ ධම්මාරම්මණං කියලා පදේ තියෙන එකත් මතක තියාගන්න. අපි ඉස්සරහ රටගතයක විස්තර කරනවා. හරි, ටිකක් කියවමු මාස්තුම්. පදාරම්මන කෘත්‍ය කතමේ කරනවා. හරි, කියවමු. කතමේ ධම්මා අව්‍යාකතා යස්මින් සමේ කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකා මනෝවිඤ්ඤාණ ධාතු උප්පන්නා හෝති උපේක්ඛා සහගතා රූපාරම්මනාවා ප්‍රියාලං ධම්මාරම්මනාවා යං යං වා පනාරබ්බ තස්මින් සමේ පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති විතක්කෝ හෝති විචාරෝ හෝති උපේක්ඛා හෝති චිත්තස්සේ ඒකග්ගතා හෝති මනීන්ද්‍රියං හෝති උපේක්ඛීන්ද්‍රියං හෝති ජීවිතීන්ද්‍රියං හෝති ඒවා පන තස්මින් සමේ අඤ්ඤේපි යත්ථි පටිච්ච සමුප්පන්නා රූපිනෝ ධම්මා ඉමේ ධම්මා අව්‍යාකතා කතමෝ තස්මින් සමේ පස්සෝ හෝති යෝ තස්මින් සමේ පස්සෝ පුසනා සම්පුසනා සම්පුසිතත්තං අයං තස්මින් සමේ පස්සෝ හෝති කතම තස්මින් සමේ වේදනා හෝති යං තස්මින් සමේ තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සජං චේතසිකං නේවසාතං නාසාතං චේතෝ සම්පස්සජං අදුක්ඛම සුඛං වේදිතං චේතෝ සම්පස්සජා අදුක්ඛම සුඛා වේදනා අයං තස්මින් සමේ වේදනා හෝති කතමා තස්මින් සමේ සංඥා හෝති යා තස්මින් සමේ තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සජා සංඥා සංජානනා සංජානිතත්තං අයං තස්මින් සමේ සංඥා හෝති කතමා තස්මින් සමේ චේතනා හෝති යා තස්මින් සමේ තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සජා චේතනා සංචේතනා චේතිතත්තං අයං තස්මින් සමේ චේතනා හෝති කතමං තස්මින් සමේ චිත්තං හෝති යං තස්මින් සමේ චිත්තං මනෝ මානසං හදයං පණ්ඩරං මනෝ මනායතනං මනීන්ද්‍රියං විඤ්ඤාණං විඤ්ඤාණඛන්ධෝ අජ්ජා මනෝ විඤ්ඤාණ ධාතු ඉදං තස්මින් සමේ චිත්තං හෝති කතමෝ තස්මින් සමේ විතක්කෝ හෝති යෝ තස්මින් සමේ තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අභිනිරෝපනා අයං තස්මින් සමේ විතක්කෝ හෝති කතමෝ තස්මින් සමේ විචාරෝ හෝති යෝ තස්මින් සමේ චාරෝ විචාරෝ අනුවිචාරෝ උපවිචාරෝ චිත්තස්ස අනුසන්ධානතා අනුපෙක්ඛනතා
අයං තස්මින් සමයේ විචාරෝ හෝති. කතමා තස්මින් සමයේ උපෙක්ඛා හෝති. යා තස්මින් සමයේ චේතසිකං නේවසාතං නාසාතං චේතෝ සම්පස්සජං අදුක්ඛම සුඛං වේදිතං චේතෝ සම්පස්සජා අදුක්ඛම සුඛා වේදනා. අයං තස්මින් සමයේ උපෙක්ඛා හෝති. කතමා තස්මින් සමයේ චිත්තස්සේ කග්ගතා හෝති. යං තස්මින් සමයේ චිත්තස්සටිති පෙය්‍යාලං අයං තස්මින් සමයේ චිත්තස්සේ කග්ගතා හෝති. කතමං තස්මින් සමයේ මනීන්ද්‍රියං හෝති. යං තස්මින් සමයේ චිත්තං මනෝ මානසං හදයං පණ්ඩරං මනෝ මනායතනං මනීන්ද්‍රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්‍ධෝ තජ්ජා මනෝ විඤ්ඤාණ ධාතු. දං තස්මින් සමයේ මනීන්ද්‍රියං හෝති. කතමං තස්මින් සමයේ උපේක්ඛේන්ද්‍රියං හෝති. යං තස්මින් සමයේ චේතසිකං නේවසාතං නාසාතං චේතෝ සම්පස්සජං අදුක්ඛම සුඛං වේදිතං චේතෝ සම්පස්සජා අදුක්ඛම සුඛා වේදනා. ඉදං තස්මින් සමයේ උපේක්ඛේන්ද්‍රියං හෝති. කතමං තස්මින් සමයේ ජීවිතේන්ද්‍රියං හෝති. යෝ තේසං අරූපීනං ධම්මානං ආයුඨිති යපනා යාපනා ඉරියනා වත්තනා පාලනා ජීවිතං ජීවිතේන්ද්‍රියං. දං තස්මින් සමයේ ජීවිතේන්ද්‍රියං හෝති. යේවාපන තස්මින් සමයේ අඤ්ඤේපි යත්ති පටිච්චසමුප්පන්නා රූපිනෝ ධම්මා ඉමේ ධම්මා අව්‍යාකතා. තස්මින් කෝපන සමයේ චත්තාරෝ කන්ධා හොಂತಿ ද්‍රායතනානි හොಂತಿ ද්වේ ධාතුයෝ හොಂತಿ තයෝ ආහාරා හොಂತಿ තීනි ඉන්ද්‍රියානි හොಂತಿ ඒකෝ පස්සෝ හෝති පෙය්‍යාලං ඒකා මනෝ විඤ්ඤාණ ධාතු හෝති ඒකං ධම්මායතනං හෝති ඒකා ධම්ම ධාතු හෝති. යේවාපන තස්මින් සමයේ අඤ්ඤේපි යත්ති පටිච්චසමුප්පන්නා අරූපිනෝ ධම්මා ඉමේ ධම්මා අව්‍යාකතා. කතමෝ තස්මින් සමයේ සංඛාරක්ඛන්ධෝ හෝති. පස්සෝ චේතනා විතක්කෝ විචාරෝ චිත්තස්සේ එකග්ගතා ජීවිතේන්ද්‍රියං. යේවාපන තස්මින් සමයේ අඤ්ඤේපි යත්ති පටිච්චසමුප්පන්නා අරූපිනෝ ධම්මා ඨපෙත්වා වේදනාඛන්ධං ඨපෙත්වා සංඥාඛන්ධං ඨපෙත්වා විඤ්ඤාණඛන්ධං. අයං තස්මින් සමයේ සංඛාරඛන්ධෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා අව්‍යාකතා. කුසල විපාකා මනෝවිඤ්ඤාණ ධාතු උපෙක්ඛා සහගතා. හරි, එතන දැන් ඔය සිද්ද එක ගැන පැහැදිලි කරලා ඉවරලා ඊට පස්සේ තියෙන සංවාස මෙතන මේ හිත් දෙකේ මේ සන්තිරණ හිත් දෙකේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන සහ ඒවා විපාක දෙන තැන් ගැන ආදී වගේ කරුණු කීපයක් ගැන කියන්නේ මේ ටිකක් කියන ලක්ෂණාදීතෝ පනේසා ලක්ඛනාදිතෝ පනේසා දුහිදාපි මනෝවිඤ්ඤාණ ධාතු අහේතුක විපාකා චලාරම්මන විජානන ලක්ඛනා සන්තිරණාදී රසා තථා භාව පච්චුපට්ඨාන පදේ වත්තු පදට්ඨානාති වේදිතබ්බා. ඒ ටික කියලින්නද? ලක්ඛනාදිතෝ පන ලක්ඛනාදී වශයෙන් වනාහි ඒසා දුවිධාපි අහේතුක විපාකා මනෝවිඤ්ඥාන ධාතු මේ දෙවදෑරුම්මෝ අහේතුක විපාක මනෝවිඤ්ඥාන ධාතු චලාරම්මන විජානන ලක්ඛණ ෂඩාරම්මණය දැනගැනීම ලක්ෂණයයි සන්තීරණාදී රසා තීරණය කිරීම ආදිය කෘත්‍යයයි තථාභාව පච්චුපට්ඨාන ඒකෙ සනස් කැනර තීරණාදී කළ බව. ඔව්. තීරණ ආදිය කළ බව වැටහෙන ආකාරයයි. හදේ වත්තු පදට්ඨානාති හදේ වස්තුව ආසන්න කාරණය යනුවෙන් වේදි තබ්බා දත යුතුය. ඔව්. එතන සනස මෙතනම ආදිපදයක් තියෙනවා නේද? සන්තිරණාදී රසා කියලා. එතන මෙතන රස කියන්නේ දැන් කෘත්‍ය කියන එකනේ. එතකොට එතන ගන්න ඕන සෝමනස සහගත සන්තිරණයට අත්ත සෝමනස සහගත සන්තිරණයට ගන්න ඕන තදාරම්මන කෘත්‍ය කෙනෙක් ගන්නට ඕනේ. හරි, ඒ දම් අර අතන ඇත්තරම දැන් තදාරම්මන කෘත්‍යනේ සෝමනස්සාගත සිතින් කරන්නේ. ඔය සම්පටිච්චන මේ සන්තිරණ කෘත්‍යයට අමතරව තදාරම්මන කෘත්‍ය කරනවා. ඒතර සෝමනස්සාගත ඉතර සන්තිරණ මේ සෝමනස්සාගත සන්තිරණයට ගන්න ඕන තදාරම්මන කෘත්‍ය කෙනෙක් ගන්නට ඕන. ඊට පස්සේ උපේක්ඛා සාගත සන්තිරණයට ගන්න ඕන සන්නාස තදාරම්මන කෘත්‍ය. ඊට පස්සේ ප්‍රතිසන්ධි භවංග චුති කියන එක. ඒක ඒ තෙන් ප්‍රතිසන්ධි ගන්න නිසා ඔය කෘත්‍ය ඔක්කොම කරනවා.
පදාරම්මන කෘත්‍යයත් කරනවා, ප්‍රතිසන්ධියක් තියෙනවා, භවංගයක් තියෙනවා, චුති කියන කෘත්‍යයක් කරනවා. අතර මේ හිතේ අතරම කෘත්‍ය කීයක් තියෙනවද? පහක් තියෙනවා නේ. සන්තීරණ, තදාරම්මන, ප්‍රතිසන්ධි, භවංග, චුති කියන එක. උපේක්ෂාසගත හිතේ. සෝමනස්සාගත හිතේ තියෙන මොකද්ද? සන්තීරණ, තදාරම්මන කියන දෙක විතරයි. ඒ දෙක විතරයි තියෙන්නේ. හරි. දැන් ඔය කියන කෘත්‍යයන් කරන තැන් මේ ටික ඊට පස්සේ විස්තර කරනවා. හරි. තත්ථ පඨමා ද්විසුඨානේසු විපච්චති සාහි පංචද්වාරේ කුසල විපාක චක්කු විඥානාදී අනන්තරං විපාක මනෝ විඥාන විපාක මනෝ ධාතුයා තං ආරම්මණං සම්පටිච්චිත්වා නිරුද්ධාය තස්මින් ඒව ආරම්මනේ සම්තීර්ණ කිච්ඡං සාදයමානා පංචසු ද්වාරේසු පා විපච්චති චසු චසුපන ද්වාරේසු බලවාරම්මනේ තදාරම්මනං හුත්වා විපච්ඡති කතං යතාහි ඡන්දසෝතේ තිරියං නාවාය ගච්ඡන්තියා උදකං චිජ්ජිත්වා තෝකණ්ඨානං නාවං අනුබන්ධිත්වා යතා සෝතමේව ගච්ඡති ඒවමේව චසු ද්වාරේසු බලවාරම්මනේ පලෝභයමානේ ආපාතගතේ ජවනං ජවති తస్మిన్ జవితే భవంగస్స వారో ఇదం పను చిత్తం భవంగస్స వారం అదత్వా జవనేన గహితారమ్మణం గహిత్వా ఏకం దే చిత్తవారే పవత్తిత్వా భవంగమేవ ఓతరతి గవక్ఖంధే నదిం తరంతేపి ఏవమేవ ఉపమా విత్తారే తబ్బా ఏవమేసాయం జవనేన గహితారమ్మణం తస్సేవ గహితత్తా తదారమ్మణం నామ హుత్వా విపచ్చతి තත්ත ඒ සිත් දෙක අතරින් පටමා පළමු වැනි සිත දීසුඨානේසු විපච්චති ස්ථාන දෙකෙහි විපාක දෙයි සාහි ඒ පළමු සෝමනස්ස සන්තීර්ණ සිත පංචද්වාරේහි කුසල විපාක චක්කු විඥානාදී අනන්තරං කුසල විපාක චක්කු විඥානාදියට අනතුරුව විපාක මනෝ ධාතුයා විපාක මනෝ ධාතුව විසින් තං ආරම්මණං සම්පටිච්චිත්වා ඒ අරමුණ පිළිගෙන නිරුද්ධාය නිරුද්ධ වූ කල්හි තස්මින් ඒව ආරම්මනේ ඒ අරමුණෙහිම සන්තීරණ කිච්ඡං සාදයමානා විසින් කියලා කොහොමද ගන්නෙ? විපාක මනෝ විඥාන ධාතුය. ධාතුය අවහර කරේම ගන්න තමයි. හරි. සමාවෙන්න. කියවෙන්න. තස්මින් ඒ ආරම්මනේ ඒ අරමුණෙහිම සන්තීරණ කිච්ඡං සාදේයමානා සන්තීරණ කෘත්‍යය සිදු කරමින් පංචසු ද්වාරේසු තත්වා විපච්චති පංච ද්වාරයන්හි සිට විපාක දෙයි චසු ද්වාරේසු පන සය ද්වාරයන්හි බලවාරම්මනේ බලවත් අරමුණෙහි තදාරම්මනං හුත්වා විපච්චති තදාරම්මණය වී විපාක දෙයි කතං කෙසේ දෙයත් යථා යම්සේ චණ්ඩසෝතේ සැඩ ජල පහරෙහි තිරියං නාවාය ගච්ඡන්තියා හරහට නැව යන කල්හි උදකං චිජ්ජිත්වා ජලය බිඳි තෝකං ඨානං නාවං අනුබන්ධිත්වා මද දුරක් නැව ලුහු බැඳ යථා සෝතමේව ගච්ඡති යම්සේ දිය පහරටම යයිද ඒවං ඒව මෙසේම චසු ද්වාරේසු සය ද්වාරයන්හි බලවාරම්මනේ පලෝභයමානේ බලවත් අරමුණේ පොළඹවන කල්හි ආපාතගතේ ජවනං ජවති ආපාතගත අරමුණෙහි ජවනය දුවයි තස්මින් ජවිතේ ඒ ජවනය දිවු කල්හි භවංගස්ස වාරෝ භවංගේට වාරයයි ඉදං චිත්තං පන මේ සිත වනාහි භවංගස්ස වාරං අදත්වා භවාංගේට වාරය නොදී ජවනේන ගහිතාරම්මනං ගහෙත්වා ජවනේන්ගත් අරමුණගෙන ඒකං ද්වේ චිත්තවාරේ පවත්තිත්වා චිත්තවාර එකක් දෙකක් පැවති භවංගමේව ඕතරති භවාංගේටම බැසගනි ගවක් හන්දේ ගවරලක් නදින් තරන්තේ එපි නදිය තරණෙහිද ඒවං ඒව මෙසේම උපමා විත්තාරේ තබ්බා උපමාව විස්තර කළ යුතුය
එවං මෙසේ ඒසා මේ සිත ජවනේන ජවනේන් යම් ජවනේන ගහිතාරම්මනං යම් ජවනේන් අරමුණක් තස්සේව ගහිතත්තා මේ සිත ගත්බැවින් තදාරම්මනං නාම හුත්වා තදාරම්මණය නම් වී විපච්චති එතන විපාක සිත දෙයි. සිත නෙමෙයි අසුන් කියන්නේ මේ පස්සේ පස්සේව කියන්නේ ඒ ජවණය ගත්ත ආරම්භණයම කියලා කියන්නේ. මෙතන එතකොට මං කියන්න ඉතින් කෙටියෙන් බොහොම කියලා පස්සේ මෙතන මේ හිත මේක මේ හිත තැන් දෙක විපාක දෙනවා කියලා කියනවානේ. එතක් පළවෙනි එක මොකද්ද මේ සන්තිරණ කෘත්‍ය සිද්ධ කරන තැන කියන්නේ. එතන මොකද වෙන්නේ මේ පංචස ద్వාරයේ සටත්වා විපච්චති. එතකොට ඒක පළවෙනි එක ద్వාර පහේදී ඒක විපාක දෙනවා. දෙවෙනි එක මොකද්ද කියන්නේ චසුපන ద్వාරයේසු බලවාරම්මනේ තදාරම්මනම් හොත්තර. අර චසු ద్వාරයේසු කියලා කියන්නේ මොකද්ද? අර අතගෙන ධර්ම ධම්මාරම්මණං කියන පදේ පෙන්වන්නේ ස්වාමීන් වහන්සේ. අපර ධම්මාරම්මණං කියන නිසා තමයි මේ චසුද්වාරයේසු කියන්නේ. ඒතනදී මොකද ඉන්නේ බලවත් ආරම්මණයේදී තදාරම්මණය වෙලා විපාක දෙනවා කියලා කියන තිර අර ඒක උපමාවක් දක්වන හරියට අර මේ හරියට සැඩ එකක් මේ දිය පාරක් තියදී එතන ඒ හරහා යනවා නැවක්. ඉතින් එතනදී යම් වෙලාවකදී අර උදේ මේ ජලය හයිවේගෙන් ඇවිල්ලා පොඩ්ඩක් ඒ නැව මේ තියෙන තැනට තියෙන තැනට වඩා වෙනස් කරනවා. වෙනස් කරලා ඒකට අනුකූලවම යනවා. අන්න ඒ විදිහට මේ ආරම්භන හයක් හය හය ආරම්භන අතරින් බලවත් ආරම්භණයකින් මේක පෙළවද්දී මේ බඳු දෙයක් ආපදාගත උනන් පස්සේ මේ ධාවනේ යනවා කියලා කියන්නේ. එතකොට මේක දෙතුන් පාරක් මේ භවංගයට දෙන්නේ ඉඩ දෙන්නේ නැතිව මොකද වෙන්නේ දෙතුන් පාරක් මේ දෙතුන් පාරක් නෙවෙයි දෙපාරක් එකක් හරි දෙකක් හරි මේ ඉපදිලා භවංගයටම චිත්තසන්තතිය බැහැ ගන්නවා කියලා කියන්නේ. ගවක් කන්දේ නදීන් උතරන් තේදී මේ ප්‍රයෝගය පාවිච්චි හරි තබ්බා. කියන්නේ මේ ගවක් කන්දේ කියන එකත් මේ ගවක් කන්දේ කියන එකත් ওই විදිහටම තමයි උතන මේ කියන්නේ. ඉතින් ගවරලක්කාර මේ ඒ සඩ පහරෙන් ඉතර වෙද්දිත් ওই විදිහම පාවක් උතන්ට ගන්න පුළුවන්. ඒ විදිහටම ඔක පැහැදිලි කරන්න පුළුවන් කියලා කියන්නේ. ඒක ප්‍රමිතක්. ඊට පස්සේ එතන කියනවානේ පදාරම්මණං හුත්වා මේ යං ජවනේන ගහිතත්ත ගහිතාරම්මණං පස්සේව ගහිතත්තා තදාරම්මණං නාම හුත්වා විපච්චති කියලා ජවනෙන් ගත්ත ආරම්භයෙන් තමයි මේ හිතෙනු තරගන්නේ. ඒ විදිහට අරගෙන තමයි මේක මේ විපාක දෙන්නේ. හරි. ඊට පස්සේ ဒုတိယාපන කියලා කියනවා ඒ දෙවෙනි හිත. හරි. දෙවෙනි හිතේ මොකද්ද වෙන්නේ වැඩේ කියලා ඊළඟට පැහැදිලි කරලා තියෙනවා. මොකද ဒုတိယාපන පංචසුඨානේසු විපච්චති. ඒ කියන්නේ උපේක්ඛා සහගත සන්තිර්ණ තමයි මෙතනින් කියන්නේ. ဒုတိယාපන පංචසුඨානේසු විපච්චති කතං manuss ලෝකේ තාව ජච්ඡන්ද ජච්ච බදිර ජල ජච්චු මත්තක උබතෝ ව්‍යංජනක නපුංසකානං පටිසන්ධි ගහන කාලේ පටිසන්ධි හුත්වා විපච්චති. පටිසන්ධියා වීති වත්තාය යාවතා යුකං භවංගං හුත්වා විපච්චති. ඉට්ඨ මජ්ජත්තේ පංචාරම්මන වීතියා සන්තිරණ හුත්වා විපච්චති. බලවාරම්මනේ චසුද්වාරේසු තදාරම්මනං හුත්වා මරණ කාලේ චුති හුත්වාති ඉමේසු පංචසු ඨානේසු විපච්චතීති මනෝවිඤ්ඤාණ ධාතු ද්වයං නිට්ඨිතං. ဒုတိယ පන දෙවෙනි උපේක්ඛා සාගත සම්තීර්ණ සිත පංචසු ඨානේසු පස් ස්ථානයන්හි විපච්චති විපාක දෙයි. කතං කෙසේ දෙයත් මනුස්ස ලෝකේ මනුෂ්‍ය ලෝකේහි තාව පළමු කොට ජච්ඡන්ද ජාතියෙන් අන්ද ජච්ච බදිර ජාතියෙන් බිහිරි ජජ්ජල ජාතියෙන් අඥාන
ජච්චුම් මත්තක ජාතියෙන් උමතු උමතෝ භ්‍යන්ජනක උබතෝ භ්‍යන්ජනක නපුංසකානං නපුංසක පුද්ගලයන්ගේ පටිසන්ධි ගහන කාලයේ ප්‍රතිසන්ධි ගන්නා කාලයෙහි පටිසන්ධි හුත්වා ප්‍රතිසන්ධි සිත වී විපච්චති විපාක දෙයි. පටිසන්ධියා වීතිවත්තාය ප්‍රතිසන්ධියෙන් ප්‍රතිසන්ධියෙන් පසුව ඉක්ම උනායින් පස්සේ ප්‍රතිසන්ධිය ඉක්මීමෙන් පසුව යාවතා යුකං දිවි ඇතිතාක් භවංගං හුත්වා භවංගේ වී විපච්චති විපාක දෙයි. ඉට්ට මජ්ජත්තේ ඉෂ්ට මධ්‍යස්ත පංචාරම්මන ඉට්ට මජ්ජත්තේ පංචාරම්මන වීතියා ඉෂ්ට මධ්‍යස්ත පංචාරම්මන වීතියෙහි සන්තීරණං හුත්වා සන්තීරණය වී විපච්චති විපාක දෙයි. බලවාරම්මනේ බලවත් අරමුණෙහි චසුද්වාරේසු සය ද්වාරයන්හි තදාරම්මනං හුත්වා තදාරම්මණය වී විපාක දෙයි. මරණ කාලේ චුතිහුත්වා ඉති මරණ කාලේ චුතසිත වී යනුවෙන් ඉමේසු පංචසු ඨානේසු මේ පස් ස්ථානයන්හි විපච්චතීති විපාක දෙයි යනුවෙන් මනෝවිඤ්ඤාණ ධාතුද්වයන් නිට්ටිතං මනෝවිඤ්ඤාණ ධාතු දෙක නිමි. එතකොට සොනස එතන තියෙන කාරණය තමයි මේ මෙතන මේ මනෝවිඤ්ඤාණ ධාතුව ගත්තයින් පස්සේ මේ දෙවනි උපේක්ෂා සහගත මනෝවිඤ්ඤාණ සන්තිරණ හිත තැන් පහක විපාක දෙනවා. අර මුලින්ම ගත්තාන් පස්සේ කියන්නේ ප්‍රතිසන්ධි විපාක දෙක දෙන එක මනුෂ්‍ය ලෝකයේ ජාත්‍යන්ද කෙනපතින් අන්ධ වෙන ජාත්‍ය බදීර මේ විදිහට ඒ සත්‍යයන්ට ප්‍රතිසන්ධි ගනිද්දි විපාක දෙනවා. ඊට පස්සේ කියනවා පටිසන්ධියා වීතිවත්තා කියලා. ඉතින් ඒ ප්‍රතිසන්ධි ගන්න හේතුව අපි දන්නා මොකද්ද? ප්‍රතිසන්ධි ඉක්මුණයින් පස්සේ ජීවිත කාලය පුරා භවංකං හුත්වා ඉපච්චති භවංගේ වශයෙන් උපාක දෙනවා කියලා කියන්නේ. ඒතර මෙතන අර දැන් යාවතායුකං කියලා කියන්නේ මුළු ජීවිත කාලයම මේ කියන එක නෙමෙයි. හරිතර ජවන වීති තියෙනවා. මේ වීති නතරදි තමයි මේ භවංග කෘත්‍ය කරමින් වෙන්නේ. ඊට පස්සේ අර සන්තිරණයකදී කියනවා මොකද? සන්තිරණ කෘත්‍ය කරන්නේ මොකේද? ඉෂ්ට මජ්ජස් මජ්ජත්තේ පංචාරම්මන වීතිය කියලා කියන ඍට්ඨ මජ්ජත්තේ කියලා කියන්නේ අරමුණ. ඉෂ්ඨ මධ්‍යස්ථ එකකදී තමයි මේ මේ උපේක්ඛා සාගත හිත උපේක්ඛා සාගත සන්තිරණය මේ සන්තිරණ කෘත්‍ය කරන්නේ. හරි, ඊට පස්සේ බලවත් ආරම්මණය ගත්තායින් පස්සේ මොකද කියනවා? චසු බලවත් ආරම්මණයදී මොකද කරන්නේ? මේක මේ 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 ద్వාර 6ටම අරමුණු කරගෙන පදාරම්මන හිත 15ට පුළුවන්. හරි, එතකොට එහෙම වෙලා විපාක දෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ මරණ කාලයේදී මොකද වෙන්නේ? චුති වශයෙන් පාග දෙනවා. මේ විදිහට දැන් පහක විපාක දෙනවා. ඒතර දැන් එතන ඉවරයි කුසල විපාක මනෝවිඤ්ඤාණ ධාතු උපේක්ඛා සහගතා කියලා. ඊට පස්සේ ඇත්තරම මේ අටමහා විපාකා කියලා විපාක සිත් අට ගැන දේශනා කරලා තියෙනවා, දක්වලා තියෙනවා. කියවමු එක. පාලිය කියව ගනිමු. පාලි ඇත්තනම් දැන් මේ ඔක්කොම බොහොම කෙටියෙන් තමයි මෙතන වාචා මාර්ගයට නංවලා තියෙන්නේ. මෙතන විපාක හිත් අටම තියෙනවා. මහා විපාක අටම දක්වලා තියෙනවා. කියවගනිමු. කතමේ ධම්මා අව්‍යාකතා යස්මින් සමේ කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකා මනෝවිඤ්ඤාණ ධාතු උප්පන්නා හෝති. සෝමනස්ස සාගතා ඥාන සම්පයුත්තා පෙය්‍යාලං සෝමනස්ස සාගතා ඥාන සම්පයුත්තා සසංඛාරේන පෙය්‍යාලං සෝමනස්ස සාගතා ඥාන විප්පයුත්තා පෙය්‍යාලං සෝමනස්ස සාගතා ඥාන විප්පයුත්තා සසංඛාරේන පෙය්‍යාලං උපේක්ඛා සාගතා ඥාන සම්පයුත්තා පෙය්‍යාලං උපේක්ඛා සාගතා ඥාන සම්පයුත්තා සසංඛාරේන පෙය්‍යාලං උපේක්ඛා සාගතා ඥාන විප්පයුත්තා පෙය්‍යාලං උපේක්ඛා සහගතා ඥාන විප්පයුත්තා සසංඛාරේන රූපාරම්මණං වා පෙය්‍යාලං ධම්මාරම්මණා වා යං යං වා පනාරබ්භ තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා අව්‍යාකතා අලෝභෝ අව්‍යාකත මූලං පෙය්‍යාලං අදෝසෝ අව්‍යාකත මූලං පෙය්‍යාලං අමෝහෝ අව්‍යාකත මූලං පෙය්‍යාලං මේ ධම්මා අව්‍යාකතා අට්ඨමහා විපාකා. ඔව්, දැන් අපි අටවට ගිහිල්ලා පැහැදිලි කරගනිමු.
ඉදානි අට්ඨමහා විපාක චිත්තානි දස්සේතුම් පුන කතමේ ධම්මා අභ්‍යාකතා ඉති ආදි ආරද්ධං තත්ත පාලියං නයමත්තං දස්සෙත්වා සබ්බ වාරා සංචිත්තා තේසං අත්ථෝ හෙට්ටා වුත්ත නයේනේව වේදිතබ්බෝ. ඉදානි දැන් අට්ඨමහා විපාක චිත්තානි දස්සේතුම් අට්ඨමහා විපාක සිත් දැක්වීමට පුන නැවත කතමේ ධම්මා අභ්‍යාකතා ඉති ආදි ආරද්ධං කතමේ ධම්ම අභ්‍යාකතා යනාදී ආරම්භන ලදී. අත්ථ එහි පාලියං පෙළෙහි නයමත්තං දස්සෙත්වා නයමාත්‍රය දක්වා සබ්බ වාරා සංකිත්තා සබ්බ සියලු වාරයෝ සංක්ෂිප්තය තේසං අත්ථෝ ඒවාගේ අර්ථය හෙට්ටා වුත්ත නයේනේව වේදිතබ්බෝ යට කියූ නයින්ම දත යුතුය. යෝ පනෙත්ත විශේෂෝ තං දස්සේතුං අලෝභෝ අභ්‍යාකත මූලං ඉති ආදි වුත්තං යම්පින වුත්තං තං ඒවං වේදිතබ්බං. යෝහි කාමාවචර කුසලේසු කම්මද්වාර කම්මපත පුඤ්ඤකිරිය වත්තු බේදෝ වුත්තෝ සෝ ඉද නත්ති කස්මා අවිඤ්ඤත්ති ජනකතෝ අවිපාක ධම්මතෝ තථා අපවත්තිතෝච. යාපිතා ඒවා පනකේසු කරුණා මුදිතා වුත්තා තා සත්තා රම්මනත්තා විපාකේසු නසන්ති. ඒකන්ත පරිත්තාරම්මනානිහි කාමාවචර විපාකානි න කේවලංච කරුණා මුදිතා විරතියෝපෙත්ත න සන්ති. පංච සික්ඛාපදානි කුසලානේවාති හි වුත්තං. එත්ත යෝපනෙත්ත විශේෂෝ යම් නෙහිලා විශේෂයක් වේද තං දස්සේතුන් එය දැක්වීමට අලෝභෝ අභ්‍යාකත මූලං ඉති ආදි වුත්තං. අලෝභෝ අභ්‍යාකත මූලං යනාදිය වදාළසේක. යම්පින උත්තං යමක් නොකියන ලද්දේද තං එය ඒවං වේදිතබ්බං මෙසේ දත යුතුය. කාමාවචර කුසලේසු කාමාවචර කුසලේහි යෝ යම් කම්මද්වාර කර්මද්වාර කම්මපත කම්මපත පුඤ්ඤකිරිය වස්තු බේදෝ වුත්තෝ පුඤ්ඤකිරිය වස්තු බේදයක් කියන ලද්දේද සෝ එය ඉද නැත්ති මේ විපාක සිතෙහි නැත. කස්මා කවර හේකින් දෙයත් අවිඤ්ඤත්ති ජනකතෝ විඤ්ඤත්තිය ජනනේ නොකිරීම වශයෙන්ද අවිපාක ධම්මතෝ අවිපාක ධර්ම වශයෙන්ද තථා අපවත්තිතෝච. දානාදී පුණ්‍ය ක්‍රියාවන් දානාදී පුණ්‍ය ක්‍රියාවන්ගේ වශයෙන් උපවතින බැවින්ද යනුවෙනි. එතන පොඩක් පැහැදිලි කරලා හැම තැන මුල ඉතිහාස විශේෂයෙන් කියන්න ඕනේ නේ. මුල වාක්‍ය මේ පාලියේ තියෙන මේ අවසානයේදී මොකද්ද මේ ධම්ම අභ්‍යාකතා කියලා. ඊට පස්සේ අලෝභෝ අභ්‍යාකත මූලං අදෝසෝ අභ්‍යාකත මූලං අමෝහෝ අභ්‍යාකත මූලං කියලා මේ මූල තුන අභ්‍යාකෘත කෘතයි කියලා මේක පෙන්නලා තියෙනවා. එතකොට ඒක තමයි කියන්නේ මේ ඒතරේ විශේෂයක් තියෙනවා නම් ඒ විශේෂය දක්වන්න ඔය විදිහට දේශනා කරා කියලා. ප්‍රති එතන දේශනා නොකරපු තව විශේෂයක් තියෙනවා. ඒ ටික තමයි දැන් අටුවාචාර්යයන් වහන්සේ විස්තර කරන්නේ. ඉතින් කාමාවචර කුසලයේ ගත්තයින් පස්සේ කම්ම ద్వාර කම්මපත ඊළඟට පුණ්‍ය කිරිය වස්තු වශයෙන් බෙහෙදයක් දේශනා කරානේ. එතකොට ඒ කියන බෙහෙදය මෙතන එන්නේ නැහැ. ඒකට හේතුව කියනවා මොකද? කස්මා අවිඤ්ඤත්ති ජනකතෝ අවිපාක ධම්මතෝ තත අපවත්තිතෝච කියලා කියයි මේකෙන්නේ. අවිඤ්ඤත්ති ජනකතෝච. මේක විඤ්ඤත්ති ජනනය කරන්නේ නැහැ. ඊට පස්සේ මේ අවිඤ්ඤත්ති ජනකතෝ කියන එකෙන් ඇත්තටම අදහස් වෙනවා. ඒ කියන්නේ මොනවද මේ කාය ద్వාර වචී කාය කම්ම ద్వාර වචී කම්ම ద్వාර ඒ ටික තමයි අදහස් කරන්නේ. මේ කම්ම ద్వාර කියලා කිව්වේ. ඒක තමයි මේ අවිඤ්ඤත්ති ජනකතෝ කියලා කියන්නේ. එන්න මේක මේ කියන්නේ කම්ම ద్వාර කතාව. ඊළඟට අවිපාක ධම්මතෝ කියලා කියන්නේ මේ අවිපාක ධම්මතෝ කියන එකෙන් විශේෂයෙන් දක්වනවා මනෝ කම්ම ద్వාර. මෙන්න මෙතන අවිපාක ධම්මතෝ කියන එකෙන් කියන මොකද්ද? මනෝ කම්මද්වාර කියන එකක් දක්වනවා. ඊට පස්සේ මොකද මේ දැන් අවිඤ්ඤාති කියන්නේ කාය විඤ්ඤාති. මේ විඤ්ඤාති කියන්නේ දැන් කාය විඤ්ඤාති වච විඤ්ඤාතිනේ කියන්නේ. හරි. ඒතර මේ විඤ්ඤාති එහෙමනේ ගන්නෙ අවිඤ්ඤාති ජනකතෝ කියලා ගන්නෙ. ඊට පස්සේ මේ අවිපාක ධම්මතෝ කියන එක විශේෂයෙන් අදහස් වෙනවා කියලා කියන්නේ
මනෝකම්මද්වාරය කියන එක කියන එක අදහස් වෙනවා. ඊළඟට කම්මපත කියන එකත් එතනින් අදහස් වෙනවා. වෛපාක ධම්මතෝ කියන එකේ. මේ දෙකම මේ උතන්ට ගන්නවා කියලා කියන්නේ. ඊට පස්සේ එක පැහැදිලිනේ තත අපවත්තිතෝ කියන්නේ අර පරිවර්තන කරගත්ත විදිහට කොහොමද ඒ දාන සීලාදී පුණ්‍ය ක්‍රියා වස්තු වශයෙන් ඒ කියන්නේ ඒ ભેදයේ වශයෙන් එහෙම පාල වෙන්නේ නැහැ විපාක හිත නේ. ඒකයි ඒ කියන්නේ. ඊට පස්සේ තියෙනවා සන්නස මොකද්ද? යාපිච්ඡා යාපිතා ඒවා පනකේසු කියලා කියනවා. මොකද්ද මේ කියන්නේ? ඔකම එකක් පොඩක් කියනවානේ. කොහොමද? යාපිතා ඒවා පනකේසු කරුණා මුදිතා වුත්තා තා සත්තාරම්මනත්තා විපාකේසු නැත්ති. ඒතොර දැන් ඒවා පනකය ගත්තයින් පස්සේ ඒවා පනකවලදී අර කලින් පැහැදිලි කරානේ නේ මොනවාද? මේ කරුණා යම් මේ කරුණා මුදිතාවක් ගැන දේශනා කරානේ. එහෙම ගත්තානේ. ඒවා පනකවලදී හැබැයි ඉතින් මේ ඒ කුසලයේදී ගත්තා වගේ මෙතනදී මේ අභ්‍යක්‍රුතයට ඇවිල්ලා මේ මහා විපාක වලට ඇවිල්ලා ඒ ටික ගන්න බෑ කියලා කියන්නේ. හරි මොකද කියන්නේ මේ ඒවා මේ ඒකාන්ත පරිත්තාරම්මනානි කාමාවචර විපාකං. එස් සමයි සමයි. තා සත්තාරම්මනත්තා විපාකේසු නැත්ති. ඒතර මේ සත්වයන් අරමුණු කරන නිසා තමයි මේක විපාකයට එන්නේ නැත්තේ කියලා කියනවා. හරි. තර මේවා ඒකාන්ත පරිත්තාරමණය කියලා කියනවා. ඒකාන්ත පරිත්තාරමණය කියන්නේ අනිවාර්යෙන් මේවා කාම ධර්මයන්ව තමයි අරමුණු කරන්නේ. හරි. ඊට පස්සේ එකක් කියමු. නා කේවලංච මෙතන පරිවර්තන එක. කේවලංච හුදෙක්ම කරුණා මුදිතාන කරුණා මුදිතා පමණක් නොවේ, විරතියෝපි විරතියෝද එත්ත මේ විපාකෙහි න සන්ති නොවෙත්. පංචසික්ඛාපදානි කුසලානේ වාති වුත්තං, පංචසික්ඛාපදානි කුසලානි ඒවා තමා යනුවෙන් එන කියන පොඩක් ලදී. මේ පොඩ බාධා කරන්න මෙතන මේ ඒකාන්ත පරිත්තාරම්මනානි කියලා කියනවා නේද? තේරුණා නේද? මේ කාම ධර්මයන් තමයි මෙතනින් ආරම්භ කරන්නේ. හරිද? සත්තාරම්මන කියන එක දැන් කරුණා මුදිතා දෙක ආරම්භ කරන්නේ සත්තාරම්මනේ නේ. එතකොට සත්තාරම්මනේ කියන එක වෙනස්. එතකොට සත්තාරම්මනේ කියන කාම පරිත්තාරම්මන කියන ගන්නේ නැහැ නේ. පරිත්තාරම්මන ත්‍රිකයේදී මේ සත්තාරම්මන කියන එක ඒ ත්‍රිකේ මුක්ත වෙනවා. හරි. එතකොට ඒ ඒකාන්ත පරිත්තාරම්මන තමයි ගන්නවා කියලා කියන්නේ. හරි. දැන් කියමු කේවලංච කරුණා මුදිතාන හුදෙක් කරුණා මුදිතා පමණක් නොවේ, විරතියෝපි විරතියුද එත්ත මේ විපාක සිත්වල න සන්ති නොවෙත්. පංච සික්ඛාපදානි කුසලානේවාති ඉවුත්තං, පංච සික්ඛාපදානි කුසලානේවාති යනුවෙන් කියන ලදී. ඔතන මේ කියන්නේ මොකද්ද? මේ කරුණා මුදිතා විරති තියෙනවානේ. හරි. කියන්නේ හුදෙක් මේ කරුණා මුදිතා විතරක් නෙමෙයි විරතිය කියන එකත් මෙතන මේ හිතේ දෙන්නේ නැහැ. ඒක පැහැදිලි. මේ පංච සික්ඛාපදානි කුසලානීව ඉති වුත්තං කියලා තමයි ගන්නනේ. පංච සික්ඛාපදානි කුසලානි කියලා දේශනා කරා. මේ පාළියේ ඉන්නේ මේ සික්ඛාපද විභංගය තමයි දේශනා කරලා තියෙන්නේ. අර සික්ඛාපද දේශනාවේ එතන ශික්ෂාපද කියලා විශේෂයෙන්ම ස්වරූපාර්ථ වශයෙන් ඇඳලා තියෙන්නේ. මේ විරති ත්‍රය තමයි ඇඳලා තියෙන්නේ. මතක ඇති නැත්නම් කොහරි එක දාගත්ත දැන් කාලෙකට කලින් මේ කතා කරා මේ ගැන. එතන සික්ඛාපද විභංගය සික්ඛාපද විභංගය ගැන තමයි කතා කරා. ඒතර මේ කොහොම නමුත් ඒ අන කියන්නේ මේ ඒ විරති චෛතසික ප්‍රධාන කරගෙන තමයි දේශනා කරගෙන තියෙන්නේ සික්ඛාපද විභංගය. ඒතර එතන කියන මොකද්ද? ඒ පංච සික්ඛාපද කියනවා කුසලයන්මයි කියලා කියනවා. හරි. එතකොට ඒවා මේ මේවා මේ මේ අභ්‍ය මේ මොනවාද මේවා මේ මේ වෙන පැත්තකට යන්නේ නැහැ. හරි. ඒ කියන්නේ අර දැන් අපි දන්නවා නේ විරති ආදී ගත්තයින් පස්සේ ඒවා මේ විරති ආදී එතකොට අර දැන් අරමුණු කරද්දි විපාක හිස්සල එහෙම යෙදෙන්නේ නැහැනේ. යෙදෙන්නේ නොයෙදෙන හේතුව තමයි මේ කියන්නේ. තොර කුසලයන් වල තමයි මේක යෙදෙන්නේ. ඉතින් විරමණයක් වෙන්න තරම් දෙයක් වෙන්නේ නැහැ නේ. විපාකෙත් නිකම් විපාක දීමක් නෙවෙන්නේ. එතකොට ඒ කියන්නේ කරුණ කර්ණ හැදුනෙන් පස්සේ විපාක දීමක් වෙන්නේ. එතකොට අර මොකක් හරි විතික්‍රමණයකට ගිහිල්ලා ඒ විතික්‍රමණයෙන් වෙන් වෙලා වෙන්වීමක් වගේ දෙයක් වෙන්වීමක් කියන එකක් ඔය සිත්වල යෙදෙන්නේ නැහැ. ඒකයි කියන්නේ. ඊට පස්සේ කියමු අසංකාර සසංකාර විධානං චෙත්ත
කුසලතෝචේව පච්චය බේදෝච පච්චය බේදතෝච වේදි තබ්බං අසංකාරිකස්සහි කුසලස්ස අසංකාරික මේව විපාකං සසංකාරිකස්ස සසංකාරිකං බලව පච්චයෙහිච උප්පන්නං අසංකාරිකං ඉතරේහි ඉතරං ඊනාදී භේදේපිහි ඉමානි හීන මජ්ජිම පනීතේහි චන්දාදීහි අනිප්පාදිතාත්තා හීන මජ්ජිම පනීතානි නාම න හොන්ති. හීනස්ස පන කුසලස්ස විපාකං හීනං මජ්ජිමස්ස මජ්ජිමං පනීතස්ස පනීතං අධිපති නෝපත්ත න සන්ති කස්මා චන්දාදීනි දුරං කත්වා අනුප්පාදේ තබ්බතෝ සේසං සබ්බං අට්ඨසු කුසලේසු වුත්ත සදිසමේව. අසංකාර සසංකාර විධානං චෙත්ත අසංකාර සසංකාර විධානයේද මෙහිලා කුසලතෝ චේප කුසල වශයෙන් මෙම පච්චය බේදතෝච වේදි තබ්බං පච්චය ප්‍රත්‍ය බේද වශයෙන්ද දත යුතුය. අසංකාරිකස්ස කුසලස්ස අසංකාරික කුසලයාගේ අසංකාරිකං ඒව විපාකං විපාකයේ අසංකාරිකම වෙයි. සසංකාරිකස්ස සසංකාරිකං සසංකාරික කුසලයාගේ සසංකාරිකං විපාකය සසංකාරිකම වෙයි. බලව පච්චේහිච උප්පන්නං බලව ප්‍රත්‍යයන්ගෙන් මෙතන බලව ප්‍රත්‍යයන්ගෙන් උපන් කුසලයේ අසංකාරිකයි කියලා කියන්නේ. බලවපච්චේ උප්පන්නං බලව ප්‍රත්‍යයන් නිසා උපදින උප්පන්නං කියන එක පරිවර්තන කරන්නේ මහා විපාකය, පහළ වෙන මහා විපාකය. බලව පච්චේහිච උප්පන්නං අසංකාරිකං බලව ප්‍රත්‍යයන් විසින් උපන් මහා විපාකය අසංකාරිකං අසංකාරිකය ඉතරේහි ඉතරං ටොට ඉතරේහි කිව්සනද ඒ කියන්නේ දැන් අන්‍ය වන දුර්වල ප්‍රත්‍යයන් හේතුවෙන් උපදින ලද්ද ඉතරං කියව සසංකාරිකයි කියන්නේ. ඔව් සසංකාරික ගැන කියන්නේ කියලා සංකාරිකෙන් අන්‍ය වන එක තමයි සසංකාරික. ඉතරෙහි ඉතරං දුර්වල ප්‍රත්‍යයන්ගෙන් උපදින විපාකය සසංකාරිකය මෙතන හීනාදී බෙහෙත්. පොඩ්ඩක් මේකත් කියවගෙන යමු. මෙතන මේ අසංකාරික සසංකාරික ભેදයක් ගැන එනවානේ. සංකාරික සංකාරික ભેදයක් ගැන එනවානේ. පාලියන අනේ දෙප්‍රයුක්ත අසංකාරයේ නෝම එනවානේ. මෙතන මේකට කාරණේ වශයෙන් ගන්නෙ මොකද්ද? විධානං චෙත්ත කුසලතෝච පච්චේ ભેදතෝච වේදි තබ්බ. තොර කුසලතෝච කියලා කියන්නේ මේ කුසලයාගේ වශයෙන් ගන්න පුළුවන් පච්චේ ભેද වශයෙන් ගන්න පුළුවන් කියලා කියන්නේ. ඒක මුලින්ම විස්තර කරනවා මොකද්ද? අසංකාරික කුසලයකට ගත්තා මේක අසංකාරිකම තමයි විපාකය කියලා කියන්නේ. ඊළඟට සසංකාරික ගත්තාන් පස්සේ සසංකාරික කියලා තමයි කියන්නේ. තවත් විදිහකින් මේක ඕනනම් කියන්න පුළුවන්. නැත්තම් මේක තවත් විදිහකින් තවත් මේක තවත් කාරණයක් විශේෂයෙන්ම ගන්නවා මොකද්ද? බලවපච්චේ උප්පන්නං අසංකාරික. ප්‍රත්‍යයන් ගොඩක් නිසා බලවත් කාරණයන් ගොඩක් නිසා ඉදදී මේක අසංකාරික වෙනවා. එහෙම නොවුනායින් පස්සේ මේ බලවත් ප්‍රත්‍යයන් දුර්වල ප්‍රත්‍යයන් හේතු වෙන නිසා උපදින ටික අසංකාරිකයි කියලා කියනවා. මෙතන ඇත්තටම උදාහරණ මෙතන මේ කියන්නේ මේ විපාක හිත් තියෙනවානේ. මේ විපාක හිත්වල ප්‍රතිසන්දි භවංග චුති සදාරම්මන කියන කරනවානේ. එතකොට මේවා වෙනවා. මෙහෙම තිබුණාට තියෙද්දි මෙතන විශේෂයෙන්ම ගන්නෙ මේ මරණාසන්න අවස්ථාවේදී මේ අර ආරම්මනේ මරණාසන්න ආරම්මනේදී මර නිමිත්ත තියෙනවානේ. එතකොට ඒ නිමිත්ත ඒ කර්මාදී නිමිති කියන ආරම්මණයන් ගන්නට මේ කවුරුත් මොකුත් කරන්නේ නැහැ. මොකුත් උත්සාහයක් විශේෂයෙන් දරන්නේ නැතුව ඉබේම වගේ පහළ වෙනවානේ. හරි. එතකොට මේ අන්න ඒවා මේ අන්න ඒවා බලව ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ බලවත් ප්‍රත්‍ය වෙනවා. ඒ නිසා ඒක අසංඛාරික කියලා කියනවා. හරි. ඒ කියන්නේ වෙන කෙනෙකුගේ උදව්වක් නැහැ. බලවත් ඒවා බලවත් කාරණාන් එකපාරම ඒවා පහළ වෙනවා. ඒක මේ ඒවා මේ මේ කියන වෙනත් කෙනෙක්ගේ බලපෑමක් නැතුව ඒ බලවත් කාරණයක් වීම නිසා ඉපදිලා ඒ විදිහට පහළ වෙනවා කියලා කියන්නේ. ඒතර මේ විදිහට මේ
බලවත් කරන්නට මොකද කරන්නේ? සමහර වෙලාවකට තොර ගුරුවරයන් වහන්සේලා ඊළඟට වෙනත් ඥාතීන් වෙනත් පිරිස මොකද කරන්නේ? මේ පිරිත් කියනවා. හරි, ඊළඟට මල් පූජා කරනවා. ඒතර ඔවගේ දේවල් කරලා මේ නොයෙක් ප්‍රයෝග කරනවා. ඒතර මේ විදිහේ පහළවන ආරම්මණය බලවත් එකක් නෙමෙයි කියලා කියන්නේ. ඒතර මෙහෙම පහළ වුණොත් මේ ආරම්මණය කරුණු කරගෙන පහළ වෙන එකක් පහළ වුණොත් ඒක සසංකාරිකයි කියලා කියනවා. හරි, එතකොට මේ එතන ඒක තමයි එතන බලවපච්චය කියලා කියන්නේ. තර භවංග චුති ආදියත් ප්‍රතිසන්දියට අනුව තමයි ගන්න කියලා කියන්නේ. හරි, ඊළඟට මේ තදාරම්මන අවස්ථාවේදී කියනවා කුසල අකුසල ජවනයන් වල තියෙනවා අසංකාරික සසංකාරික භාවයක්. එතකොට ඒ කනුව තමයි ඒ තදාරම්මන කරන තැනදී ඔය අසංකාරික සසංකාරික ભેදෙන්නේ. කුසලය සසංකාරිකයි නะ, කුසලය අකුසලය සසංකාරිකයි නะ. පදාරම්භනත් අසංකාරිකයි. ඒවා අසංකාරිකයි නම් පදාරම්භනත් අසංකාරිකයි කියලා කියන්නේ. හොඳයි, අපි එතනින් පාඩම නතර කරමු. අනිත් ඒවා අපි ඊළඟ දවසේ මේ පැහැදිලි කරගනිමු. හරි. පිටස